අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහන ඇටියට තවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිළුම දිනය සඳහා tempat වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට ඉසන්නවනේ මේ වගේ වැඩමුළු 50ක් පවත්ලා තිනවා අපි මේ යටි ගත කරන්නේ 51 වෙනි වැඩමුළුවේ. ඉතින් මේ වගේ ගත කරන හැම වෙලාවකදීම මේ භාවනාවට භාවනා මොහුකුරවා ගැනීම සඳහා කරන අනුග්‍රහයක් විදියට අපි සුත්තමේ අනුග්‍රහිතයක් නැත්නම් සුත්තමේ ඥානේ වර්ධනයක් පිණිස කරන අනුග්‍රහයක් වශයෙන් මේ විදි ධර්ම දේශනාවක් පවත්වනවා. මේ ධර්ම දේශනාවේ වැඩමුළුවටම නැත්නම් මුඩු වැඩමුළුවටම පොදු මාතෘකාවක් අරගෙන දේශනාවලියක් විදියටයි මෙතුවක්කල් කරගෙන ආවේ. ඉතින් ඒ චාරිත්‍රයම තමයි මේ 51 වෙනි භවනා වැඩමුළුවට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා ඉදිරිපත් කරගන්නේ ඉදිරිපත් කරගත් බලාපොරොත්තු වෙන්නේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන ඉදිච්ච සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් සමිද්ධි සූත්‍රයයි නම් කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රය ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය කියන පොතේ දේවතා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. අපි 49 50 කියන වැඩමුළු දෙකටමත් මේ සූත්‍රයමයි මාතෘකා සපයාගත්තේ. ඒ නිසා මේ 51 වෙනි වැඩමුළුවට සම්බන්ධ වෙන අයටත් මේ සූත්‍රයේ මුල් කොටස් පිළිබඳව වැඩි විස්තරයක් එහෙම නැත්නම් මේදී නොකිය වෙන විස්තරයක් මීට ඉස්සෙල්ලා විච 50-49 කියන වැඩමුළුවලදී පටිගත කරන්න ඉති ධර්ම දේශනාවලින් ලබා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට එහෙම පාඩුවක් නොවීම පිණිස සූත්‍රයේ මුලපටම අපි සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ සූත්‍රයට පසුබිම නිදාණේ අපි මතක් කරගත්තොත් සර්වජන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කියන ආරාමේ වැඩ ඉන්න අවස්ථාවක් මේ සමිද්ධි සූත්‍රයට පසුබිම වෙලා තියෙනවා. ඒ කාලේ සමිද්ධි කියලා තරුණ වයසේම පැවිදි වෙච්ච නවක පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ඒ රජගහනුවර සමීපයේ තියෙන තපෝදානදිය කියලා දැක්වෙන උණුදිය ගංගාවට ගිහිල්ලා පැන්පාසු කරනවා. ඒක දැනටත් තියෙන එකක්. දැනටත් ඒක බොහෝ දිනාගේ ජනප්‍රියතාවය නිසා හුඟාවක් ජනා කියන තැනක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පැන්පාසු කරලා කියන්නේ නාලා සිංහලෙන් කියනවනම් සිවුරු තුනෙන් දෙකක් අයින් කරලා එක සිවුරක් පිටින් ඒ කියන්නේ අඳනේ නානකඩයක් වගේ අඳන අඳනේ විතින් පිටින් අවුවේ ඇඟ වියලවමින් ඉන්න වෙලාවේ ඒ දෙවි ස්වාමීන් වහන්සේගේ ඒ තරුණ කය දැකපු දේවතාවෙක් ඒ ස්වාමීන් වහන්සේට එක විදිහක අනුකම්පාවක් වගේ කාරණාවක් මතක් කරනවා. අබුත්වා භික්ඛසි භික්ඛු නහි බුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛ භික්ඛසු මා තං කාලෝ උපජ්ජකා කියලා මහණ උඹ මේ පැවිද්ද පිනසකා වැඩිම කරන්නේ ගිහි කාම සැප විඳින්න නැතුව යන්තම් තම තරුණ වයසේ. ඒ නිසා උඹ ඒ තරුණ කාම රතිය රසය දන්නේ නැහැ. ඒ නිසා මහණ ගිහි සැප විඳලා ඔය මානකම් කරපන් අනේ මේ වටිනා කාලය උඹෙන් ඉක්ම නොයේවා කියලා මේ දේවතාවා
මේ ස්වාමීන් වහන්සේට අහසේ ඉඳගෙන දේශනාවක් කරන ත අනුකම්පාවෙන් කියනවා. එතකොට මේ ස්වාමීන් කියනවා මට මේ කාලය කියන එක වැටහෙන්නේ නැහැ. කාලය වැහිලා තියෙන්නේ. ඒ විදිහට කියනවා නම් හරියට ඒ මරණානුස්සතිය පැත්තේ කල්පනා කරලා මේ ස්වාමීන් කියනවා කොයි වෙලාවෙ මැරෙනවද කියලා මම දන්නේ නැහැ. කාලය කියන එක වැහිච්ච දෙයක් මට. ඒ නිසා මම මේ අබුත්වා වික්කස වික්ඛාමි කිය. මම කාමසප්ප විඳින්නේ නැතුව ඉක්මනට මහන වුණේ කොයි වෙලාවෙ මැරෙන බව දන්නේ නැති නිසා ඒ නිසා මම කාලේ ඉක්මවන කෙනෙක් නෙවෙයි කියලා. මම වටිනා කාලය ඉක්මවපු කෙනෙක් නෙවෙයි. මේ මරණය කොයි වෙලාවෙ දන්නේ නැති නිසා මම මේ ඇත්තටම මේ පැවිද්දේ යටි ගත කරනවා. එහෙම නැත්නම් මේ භික්ඛාව කියන වචනේ භික්ෂාව කියලා සංස්කෘත සඳහන් කරනවා. පින්නපාත්‍ර කියන නමක්. මම ඒකයි මේ අබුත්වා භික්ඛසි භික් අබුත්වා අහම් භික්ඛාමි කියලා කියනවා. මම කාම සැප එනි ගිහි සැප කියලා කියනවා. ගිහි සැප නොවින්ද මේ මහානකම් කරන්නේ මේ කාලය නොදන්න නිසාමයි. කොයි ලායද මැරෙනවද කියලා දන්නේ නැති නිසාමයි කියලා ඒ දේවතාවට අර ස්වාමීන් වහන්සේ තමන්ගේ මහානකම සාධාරණීකරණය කරනවා. එතකොට මේ දේවතාව බිමට බැහැලා ස්වරූපයෙන් ප්‍රകൃතියෙන් පෙනීලා කියනවා මහානුඹ ගත කරන්නේ ජීවිතේ ප්‍රථම යාමේදී තාමකෙස් කළු පහටයි භත්‍ර යවුනේ ඉන්නේ. ඒ භත්‍ර යවුනේ ඉඳැත්ති කරන්න තියෙන්නේ කිහි කාම භෝගී සැප විඳින එකයි. ඉතින් උඹ ඒ දේ කරන්නේ නැතුව කෙලින්ම පැවිදි වෙලා තිනවා. ඒක නිසා මේ මත්තට හම් වෙන ඔය ආධ්‍යාත්මික සුඛ පැත්තක දියේදී මේ අස්පනා අපිට දකින්න පුළුවන් කාම සුඛයේ විඳපන් කියලා. ඒ නිසා සම්දිත්තිකං හොත්වා මා කාලං අනුධාවි කියලා මේ ස්වාමීන් මේ දේවතාව කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන මම සාන්දෘෂ්ටික අස්පනා පිට ලබන්න පුළුවන් දේ නොතකා කල්යව ලබන්න පුළුවන් දේ යන කෙනෙක් නෙවෙයි. සර්වජන් වහන්සේ කියලා කියන අපට ධර්මයේ සාන්දෘෂ්ටිකයි කල් නොයවා ප්‍රතිඵල දෙන එකක්. නමුත් කාමය කාලිකයි කිය. කාම සැපී කියලා ලෝකය හඳුනන දේ කාලිකයි. බහු ආයාසෝ බහු ආදීනෝ බහු දුක්ඛෝ. මේ කාමය බොහෝ දුක්ගින දෙයක්, බොහෝ දෙඩවිලි ඇති කරන දෙයක්. ඒ වගේම ආදීනෝ බොහෝමයි. නමුත් ධර්මය සාන්දෘෂ්ටිකයි, අකාලිකයි, ඒපසිකයි, වපනායිකයි, පච්චත්තං වේදි තබ්බයි. ඒ නිසා උඹයි කියන විදිහට මේ මත්තේ ලබන්න තියෙන නැත්නම් මරණයෙන් මත්තේ ලැබෙන තියෙන නිවනක් හෝ මරණයෙන් මත්තේ ලැබෙන දිව්‍ය සැපක් හෝ බ්‍රහ්ම සැපක් වෙනුවෙන් නෙවෙයි මම මේ තරුණ වයසේදීම ගිහිගේ ඉක්මවලා මේ තපස් රකින්නේ, බිංග පිණ්ඩපාතේ වඩින්නේ. මේ දැන් බුද්ධ විඳින්න පුළුවන් භාවනා සුඛයක්, නිරාමිෂ සුඛයක් උදෙසා. ඒක නිසා එවැනි ආධ්‍යාත්ම සුඛයක්, නිරාමිෂ සුඛයක් අත්හැරලා මේ කාම සැපයේදී හිටින මේ කාම භෝගී ගිහියා පුදුමාකාර දුකක් වලඳන්නේ, පුදුමාකාර දෙඩවිලි දඩෝනවා, නන්දෙඩවිලි දඩෝනවා. ඊට පස්සේ සංසාරයක් තව මෙරි උපදින්න අකුසල් කරනවා. මිනිසා සර්වචනාංශ මෙවැනි ගුණ ඇත්තව මේ කාමයට කාලික කිරණම සඳහන් කරනවා. ධර්මයේ කියන්නේ අකාලිකයි කියලා. සාන්දෘෂ්ටික, අකාලික, ඒහිපස්සික. සාන්දෘෂ්ටික කියන්නේ අස්පනා පිට කියන එකයි අපි සිංහලට නගන්නේ. අකාලික කියලා කියන්නේ කල් නොයවා ප්‍රතිඵල දෙන. ඒහිපස්සික කියලා කියන්නේ මේ වැඩේ කරන, ඒ කියන්නේ මානකම කරන, බණ භාවනා යෙදී ගත කරන, Brahmacharya යෙදී කරනට ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් තමන් විඳින මේ සැපය, තමන් විඳින මේ නිරාමස සුඛය. ඒ නිසා ඒක ඒහිපස්සිකයි, එව බලව කියලා පෙන්වන එකක් නෙමෙයි. ඊට පස්සේ ඕපනයිකයි, අපි නොදන්න පුංචි තැනකින් පටන් ගත්තට ක්‍රමයෙන් ඒ ධර්මය ගැඹුරකට, ගැඹිරත්වයකට පෙතක් සකස් කරලා දෙනවා. ආරම්භයේදී අපිට විශාල පිං නැහැ, අපිට ආරම්භයේදී විශාල සුත්තමේ ඥාන නැහැ, ආරම්භයේදී අපිට විශාල චින්තාමේ ඥාන නැහැ. නමුත් යුරේ පටන් ගැඹුරකට විහිදෙන මහා සාගරයක් වාගේ
නිකාං අයපෙම යටිපතුල තිබෙන මට්ටමට වතුර තියෙන තැනක ඉඳලා ඉස්සරහට යනකොට වලලු කරක් දක්වා ඊට පස්සේ මස්කින්ද දක්වා ඊට පස්සේ දණහිස දක්වා ඊට පස්සේ කලව දක්වා ඉඟ දක්වා නැබ දක්වා තනමත්තක් දක්වා උරහිස දක්වා හිස දක්වා ඊගාට මිනිස්සු එක්කනා දෙන්න 3 4 5 6 තල් ගහක් උසට තල් ගහ 7ක් උසට එනකන් එන්න ගැබුරයි මහමෝද ඒකට කියනවා අනුපූර්වයෙන් ගැඹුරු වෙනවා කියලා. ධර්මයත් ඒ බොහෝම යන්තවට පටන් ගත්තාම එන්න ඒක තනා වැඩිලා එනවා. ඒ නිසා ඒකට ඕපනයිකයි කියලා කියනවා. උපනයනය කරන සුළුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඥානවන්තයෙකුට අස්පනා පිට මෙලවදීම ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මේ විස්තරය කිව්වට පස්සේ ඒ දේවතාවා සඳහන් කරනවා ඒ දේ නම් මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් විශ්ව කරලා දෙන්නී කියලා. ඉතින් දේවතාවා කරන ඉල්ලීම සාධාරණයි අදටත්. මොකද අදත් බොහෝ දෙනා බුද්ධ ධර්ම කරන්නේ මතු ආත්ම නිවන් දකින්ද මතු බුදු වෙනමයි කිය බුදු ආමරෝ දකින්ද එහෙම නැත්නම් මා ජීවිතෙන් පස්සේ හම්බ වෙන දිව්‍ය සැප මනුෂ්‍ය සැප බලාගෙන ඒ නිසා බුරුමේ ඊටම් විශාල විහිළුවක් තියෙනවා ලංකාවේ ගැන. ඒ කට්ටිය කියනවා ලංකාවේ මැරිච්ච ඕන කෙනෙකුට බැනර් එකක් ගහනවා නිවන් සැප ලැබේවයි කියලා. ඒ නිසා නිවන් සැප ලබන්නේ එකයි කරන්න ඕනේ මැරෙන්න විතරයි ඕන කරන්නේ. ඉන්නකම් ඕනේ පිස්සුවක් කියලා කමන්නේ නැහැ. මැරුණාම සියලුම දෙනා කෙලින්ම නිවන් යන්නේ. නිවන ඒ නිසා කංකොන් වගේ කියලා කියන්නේ. බුරුමේ කියනවා ලංකාවේ නිවන කංකොන් වගේ බොහොම සුළු දෙයක් යොණ කරන්නේ මැරෙන එක විතරයි. මැරුණාට පස්සේ කෙලින්ම නිවන් සැප ලැබේවා කියලා ගහනවා. ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. මේ දේවතාවත් එහෙම මැරි ලංකාවේ ඉඳලා මැරිච්ච කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් දේවතාව ඔය විදිහටම අර වගේ තරුණ දහර වයසේදී බද්දේ යවුවනේදී කලු කෙස්සයිට සුසු කාලේ කේසයින් හාමුදුර කෙනෙක් ආවට ගිහිල්ලා මේ මත්තර ලබන්න තියෙන සැපයක් වෙනුවෙන් ඇයි ඔබ මේ තරුණ කාම භෝගයේ විඳින්නේ නැත්තේ? ඇයි ලස්සන රූප බලන්නේ නැත්තේ? ඇයි ඔබ සද්ද අහන්න කැමති නැද්ද? ඇයි ඔබ ගඳ පහස රස විතරේන හිතිලි බලන්න කැමති නැද්ද? සංසර්ගයට කැමති නැද්ද? ඊ දේට පොඩි කාලෙනේ හම්බ වෙන්නේ. ඒ කාලේ ඉක්මවාට පස්සේ මේක ලැබ ගන්න හම්බ වෙන්නේ. එතකොට කියනවා යා කාලෝ මා තං උපච්චක අනේ මේ වටිනා බද්දර යවුණ කාලේ කාමය විඳින් නැතු අනේ ඉක්ම නොයීවා කියලා දේවතාවා මේ හාමුදුරන්ට මතක් කරනවා. අද හාමුදුරෝ ඊටක තමයි ඔයත් අන්නත් මතක් කරන්නේ. බත්‍රි අවුනාසි පුළුවන් තරම් ඒ කටයුතු කරලා එච 60 පිරුණාට පස්සේ එනවා භාවනා කරලා. මම දිහා බලනකොට දකුණු පේන වෙලා වෙනකොට වම් අකුල තියෙනකොට දකුණු කකුල වෙලා විශ් වෙන වෙලා වෙනකොට ඔන්න පන්සල් එනවා. ආවට පස්සේ කියනවා මේ ප්‍රෙෂර් එක වැඩි මේ දවස්වල කොන්දේ අමාරු ඉඳගෙන ඉන්න අමාරු මේ අමාරු භාවනා කරන්න අමාරුයි. අමාරුයි තමයි. අමාරු. ඒක පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් අවාසනාවට ලා තියෙන්නේ උගව දෙනේ පිංකම් කර දිවි ලෝක යන්න හදන දිවි ලෝකෙ තියෙන්නේ මැට්ටෝ කියලා තේරෙනවනේ මේක කියනකොට පිස්සෝ ඉන්නේ කියලා. ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඇවිල්ලා මනුස්සයන්ට දෙන උපදේශ වල රංග පේනවනේ. දිවි ලෝකෙ කියලා අපි හිතන වීඩියෝ මේ ලස්සන දෙයක් නෑ. අමුමමු පිස්සු ලෝකයක්. හැමදාම කානිවල් එකක් තියෙනවා කියලා හිතා. හැමදාම කානිවල් අන්නේ එතන තමයි දිවි ලෝකෙ කියන්නේ. ඉතින් අපිත් මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් ලැබිලා තියේදී මෙච්චර අංග පුලාවක් සහිත මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියේදී මෙච්චර චන සම්පatti ඉක්මනට හොඳ නැහැ කටයුතු කරන්න ඕනේ වහවහ සම්පාදනය කරව කියන එක ඇහෙද්දී කල්යාණ මිත්‍රොත් ඉඳද්දී බණ ඇහෙද්දී පැවිද්දකුත් තියේදී අපි ගත කරන ජීවිතයේ මේ දෙයන්නාංශ කියන එකම තමයි. පුළුවන්තරම් කාම සම්පatti විඳිනවා කාම මිත්‍යාචාරයෙන් හරි ගමන් අපිට රූප නැත්නම් වෙන කෙනෙකුගේ රූප හරි බලමු අපිට අදාළ සද්ද නැත්නම් වෙනදාට ගිහිල්ලා හරි සද්ද අහමු අපිට ඕනේ ගන්ධ සුවඳ නැත්නම් පිටරටින් ගින්න ගන්න අපිට අවශ්‍ය රස නැත්නම් අපි නානා ප්‍රකාර රස සම්භෝගේව නැත්නම් අපි කියන භෝජන සංග්‍රහ පවත්තමින් ජීවපිනවනවා විවිධාකාර යාන වාහන පහසුකම් ඇඳ පුතු කොට්ට මෙට්ට වලින් පහස වෙනුවෙන් පුදුම වියදමක් කරනවා
ඊට පස්සේ හිතට එන පිස්සු අදහස් ක්‍රියාත්මක කරන්න අපි දරුවොත් බෝ කරනවා, පොතුත් ලියනවා, රටෙත් පියවස්ථා හදනවා. ඒකත් වෙලා අපි පුළුවන් තරම් මේක දියුණු කරන්න හදන්නේ පංචකාම සම්පත්තිය සඳහායි. ඉතින් ඒ සඳහා අපිට දැන් අධ්‍යාපනය පටන් ගන්න අවුරුදු 6 ඉඳලා ඊට පස්සේ අධ්‍යාපනය කරලා ඊට පස්සේ රැකියාවක් කරලා ඉවරනකොට 55ක් වෙනවා. මේ ටික තමයි ජීවිතේ හොඳම කාලේ. අපි දැන් මොකටද ගත කරලා තියෙන්නේ? අපි දැන් මොකටද ගත කරන්නේ? කාටවත් මේ කාලය තුළ සාන්දෘෂ්ටික දෙයක් ගැන, අකාලික දෙයක් ගැන, ඕපනයික දෙයක් ගැන, පච්චත්තං වේජිතබ්බ දෙයක් ගැන කල්පනා කරන්න වෙලාවක් තියෙනවද? අහුවත් කියන්නේ දැන් මේ තියෙන ටික කාම විඳ ගන්නත් වෙලාව මදි. ඒ වගේ මනක් භාවනා කරන, මනක් පන්සලකට යන්න, සතියක් පිහිටුව ගන්න, එහෙම මොන කොහෙද කරන්නේ මේක නිකන් සම්පූර්ණ දවස් 24 මදි කටයුතු කරන්න. ඉතින් ඒකකොට මේ දෙවියන්ට මේ බුදු පපුංචහම්තුරු දීපු උත්තරෙන් පේනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ තාලෙට ගත කරන ජීවිතයක බහුදුක්ඛ බහුපායාස ආදීනෝ එත්ත බියෝ මේ උපයන හරියක් උපයන්නේ දුක පායාස මේ කතා කරන හැම එකක්ම නන්දෙඩවිලි නැත්තම් චරුචුරු ඊට පස්සේ මේකේ ආදීනව වශයෙන් දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා ඉන්සන් සරුවත් යන මේකට කාලිකයි කියලා කියනවා කවදාකවත් කාම ලෝකේ සන්තෝෂ වෙච්ච මිනිහෙක් මුළු මානව ඉතිහාසෙම නැහැ හැමදාම තියෙන ලුණු බොන මිනිහෙක් වැඩ පිළිවෙල පිපාසයෙන් ඉඳින් ඉඳ වැඩි වෙනවා ගිනි අඟුරක් කරගෙන අතින් අතට මාරු කරන මිනිස්සුකගේ කවදාකවත් සන්තර්පණය සන්තුෂ්ටියක් සම්පත්තියක් කාම ලෝකේ නැහැ සර්වඥාසිත මහා මන්දහතු කියන ඒ ශක්තිති රජ වෙලා 700 7000ක් තිබිලා තිනවා නගනුවර 7000ට ප්‍රසාද 7000ක් තිබිලා තිනවා එක අගනුවරක වැව්පොගුණ 7000ක් තිබිලා තිනවා හැම අගනගරිකම දාස්කනම් පුරංගනාව ඉඳලා තිනවා ඒ ඔක්කොම සැප සම්පත් බුද්ධි විඳලා මැරෙනකොට අතෘප්ති කරව ඌනව කාමයේ පිටම දාසාවෙන් තමයි මැරලා තියෙන්නේ. ඒ තහකල් බෝධිසත්ව තමයි. එහෙනම් මෙනේ කළා කියනවා මේ කාම ලෝකයේ මේ එක එකනා තමනොත් කන අතර අනුමුත් කවාගෙන දිගටම සංසාරයක් වඩනවා. කවුරු හරි බණ භාවනා කරනවා දැක්කොත් මේ ජීවිතේ නිවන් සඳහා කියලා එයා පේන්නේ පිස්සෙක් පිහට් එක්කවා. ඔබ මේ කාලේ කරන්න බෑ කෙරුවට එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ ඒසයික කෙරුවට කමන්නේ නෑ දවසට විනාඩි 10ක් 15ක් කෙරුවට කමන්නේ නෑ වැඩි කරන්න එපා අජීර්ණයට අල්ලනවා ස්මෘත්තාවට යනවා කාමයේ විඳින ගමන් දරු මල්ලම් බලන ගමන් ඒ උක්කෝම් බූදල් හතන ගමන් බැංකු ගිණුම් තර කරන ගමන් රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කරන ගමන් ටිකක් භවනා කරලා කමන්නේ ඉතින් ඒකකොට බලනවා ඒ අතින් බලනකොට මේ ඡන්දේ ඉල්ලුවොත් එහෙම මේ දෙයයි බුදුහාමතුරුයි ඡන්දේ කොච්චර බුදුහාමතුරුන්ට හම්බෙයිද ඡන්දේ කොච්චර මේ දෙයයන්ට හම්බුනොද කියලා බැලුවොත් මම හිතන්නේ ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි දෙයයන්ගේ පැත්තේ හම්බෙර ඡන්දේ බුදුජාණන් ඕන නම් මේ සමිද්ධි හාමුදුරු ඡන්දේ දෙයි නැත්නම් බුදුහාමතුරු ඡන්දේ දෙයි නිතරංගෙන් පරාදයි යටත් නැහැ ඒක නිසා අපි දවසකට අපිට පහළ වෙන හිතිවිලි වලින් ඒහා සමාන හිතිවිලි ප්‍රදේශයක් පහළ වෙන කාමෙට බුදුහාමරණ හම්බෙන ඡන්දේ වගේ කලාතුරකින් දවසක තීචිවිල්ලක් එනවා. අනේ මේවා ඉඳලා කාලා කොහේ ඉවරයක් කරන්නද? කවදද අපි මේ ඇත්ත ඇති හැටියට දකින්නේ? කවදද අපි මේ අෂ්පනා පිට තියෙන දේ දකින්නේ? අපිට මේ මම සැප විඳින්න ඕනේ, මගේ අයට සැප විඳින්න ඕනේ, මම යන තැන සැප විඳින්න ඕනේ, හැමදාම සැප තියෙන්න ඕනේ කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් හදාගෙන දිගටම ඒදල් කුඩේකට වතුර පුරවන්න හදනවා වගේ කදාකත් පිරෙන්නේ නැති වතුරක් පුරවන්න හදනවා. ඉතින් ඒ නිසා ඒ දෙවියන්ට කියනකොට අපි සමිද්දි ස්වාමීන් වහන්සේ ඔය මුළු ලෝකෙ 99.9999999ක් ඔක් කරත් ඔක වැරදි කියලා දෙවියන් තේරෙන්නේ නැහැ. ඒ තියෙද්දි එච්චර ප්‍රදේශයක් මේ කාමයේ පස්සේ ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධ කරමින් තෝ වරපල කියලා ආයුධ අරගෙන මින් ගසා ගන්න මේ යුද්ධ කරමින් කටයුතු කරද්දී ඊටාම සුළු පිරිසක් සාන්දෘෂ්ටික වූ අකාලික වූ
ඒයි පස්සිකව පච්චත්ත වේජිතබ්බ වූ මේ ධර්මයේ හැසිරෙනවා කිව්වොත් අර සියලු දෙනා මෙතන මේ ධර්මයේ සාන්දෘෂ්ටික වශයෙන් ධර්මයේ හැසිරෙන ඇත්තන්ට මොකද්දෝ මානසික අසහනයක් තියෙනවා කියලා. ඒ කට්ටියට කෙලින්ම රෙකමන්ඩ් කරනවා මුල් ඒරියාව යන්න කියලා. නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙලා පරීක්ෂා කරලා ගන්න. ඇයි මේ මෙච්චර ලෝකේ කාමයේ පස්සේ යද්දී ඇයි මේ භද්‍ර යවෝනේදී ගිහි ගියත හැරලා ගිහිල්ලා මොකද්ද මේ කරන්නේ? කාමසප්පට හම් වෙච්චි ෂණී ඉක්මවගත්තට පස්සේ මොකටද ඉතින් ඊට පස්සේ මේ නිවන ලැබුණත් මොකටේ? ඒ අර සාමාන්‍ය විහිළුවක් තියෙනවා මේ කතෝලික ලෝකෙක එක මිනිස්සෙක් අවුරුදු 120ක් ජීවත් වෙලා ඒ මිනිසාගේ ඉෂණිකට පැහිලා නාකියක්. මුදේන බත්‍යවණේ ගිරන්දාරියෙක් කියන උඩත් කුඩු ගහලා එනත් කමුතුරාචාර්ය කරලා කාමීත්‍යාචාර්ය කරලා ලෙඩ වෙලා මේ සම්පූර්ණ ගතනට ලොක්ක කිව්වල ඉලන්දාරියට අනේ ඉලන්දාරිය බලපං ඔබ දැන් සාතුනොත් මරණව හොරගමුත් කරනවා කාමීත්‍යාචාර්යත් කියනවා ඡන්දපරස වචනත් කතා කරනවා මත්පැනුත් පාවිච්චි කරනවා ඉතින් උඹට කොහොමද මේ ගත කරන ජීවිත දැන් බලපං මම අවුරුදු 120ක් වෙන කද්දාක සත්‍යක් මරණ මං ගිහිල්ලා නැහැ මං හොරකමක් කරලා නැහැ කාමීත්‍යචාරය කරලා නැහැ. ගුරු කියලා හිසචන පරිසවචන නැහැ. මත්පන් ගොන්නේ නැහැ. ඉතින් අර පොඩි කහනොල් කොහොම අවුරුදු 120ක් ඉඳලාදී වැඩේ මොකද්ද කියලා වුණා. මේ ජීවිතේ කරණ දේවල් කරන්නේ නැතුව 120ක් හිටියත් වැඩන්නේ නැහැ. ඒ නිසා මට කරන්න තියෙන දේවල් මම කරනවා කියන. ඒ ලෝකයක්. ඉතින් අපිට හිතෙන්නේ ඒක මේ නෑතකදී ඇති වෙච්ච සදාචාරය පිළිහිම නිසා. එහෙම නැත්නම් මේ අපි ඉපදී යුගයේ මේ කාමයට වැඩි තල්ලුවක් තියෙනවාගේ එහෙම කියන්න බැරි කමකුත් නැහැ. නමුත් මේ සමිද්ධ හාමුදුරන්ට වෙච්ච දිහා බලනකොට එදත් අවුරුදු 2600කට ඉස්සර වෙලා දඹදිව ඇති වෙච්ච තත්ත්වෙත් ඔච්චරයි. මනුස්ස ලෝක විතර නෙවෙයි දිවි ලෝකෙත් ඔච්චරයි. දිවි ලෝකෙත් මේ නන්දනවනේ ඒ කාම ක්‍රීඩාවල යෙදී ඉන්නවා මිසක් ඉන්න නිසා සමහර දෙවිවරුන්ට කැම ගන්න වෙලාව මතක නැති වෙලා කීඩා පදෝෂික කියන නමක් කරලා ඒ නිතරම දන්සල් දෙන්නා වගේ දෙන්න තියෙන මේ ක්ෂුදා භෝජන එහෙම නැත්නම් දිව්‍ය ඕජාව වළඳ ගන්න බැරුව මැරිලා යනවා. කීඩා පදෝෂික කියලා ක්‍රීඩාවල් සඳහාම කාම ක්‍රීඩාවල් සඳහාම කාලය ගත කරනවා බත් කණ්ඩ වෙලා වෙන තුිලා. ඒකත් ඉච්චරයි මේකෙත් ඉච්චරම තමයි. ඉතින් ඒක නිසා මේ වගේ පිරිසකට මෙවැනි සූත්‍රයක් ඉදිරියෙන් ධ්‍යාන කටයුතු කර ඉච්චරයි බණ කියන ගියාම මේ මුල් කොටෙහිදී නැත්නම් මේ පළවෙනි ජවනිකාවේදී පෙන්වන්නේ තමන්ටම තමන්ගේ දෛනික දිනචර්යාව, සිද්ධියක චර්යාව, මාසික චර්යාව, අවුරුද්දක චර්යාව, ජීවිත කාලය පුරා ඇති චර්යාව, පරම සංසාරයේ ඇති චර්යාව සේරම බලනකොට ඒවා සේරම මේ ලෞකායත විශේෂයට ලෞකික දැනුමට හිර වෙච්ච කවදාකවත් ඒ සීමාවල් ලික්කපු නැති ඒ ලෞකික දැනුම ඇතුලේ තාන්නමාන ලබන්න තප සම්පත් ලබන්න වස්තු භෝග ලබන්න ශ්‍රී මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න අපි කරන සටන සදාකාලික සටනක් සදාකාලික පරාදයි. නමුත් මරණ චිත්තක්ෂණ එනකොට නටපු තොවිලිකුත් නැහැ බෙරේ පළුකුත් නැහැ. කාලේ ගත වෙලා තියෙනවා ඊගාව ආත්මයට යන්න කියලා මිනිස්සෙක් උනායි කියලා මොනවාක්වත් ඉතුරු නැහැ. ඊගාව ආත්මෙ ගිහිල්ලලා දැල්ලියක බඩේ උපදීද? එතන නරකයක උපදීද? දිවි ලෝකයේ උපදීද? මොකාටවත් කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. ගොඩනෙක් හිතනවා මේක කන්නේ වෙන නිසා අපි ඒකාන්තයෙන් අපිට දිවි ලෝකේ දැන් සීට් එකක් බුක් කරලා තියෙන්නේ කියලා. intercity එකේ සීට් එකක් බුක් කරා වගේ මෙහෙන් ගියාට පස්සේ දිවි ලෝකේ හම්බෙයි කියලා. නමුත් ඔළුව පල්ලට දාන, කඳ ඉහළට දාන, අපායට ඇදගෙන වෙටිච්ච දවස් තමයි තේරෙන්නේ අපි ආශ්‍රය කරපු කට්ටිය ඔක්කොම එහෙදි ඉන්නවා ගියාම හම්බෙයි තැයි. කැබිනට් එකම හම්බෙන්න පුළුවන්. ඔක්කොම එහෙ තමයි ඉන්නේ. ඒක මොකද අපාය තමන්ගේ ගෙදර වගේ. අපි මේ తాවකාලිකව පොඩ්ඩකට මනුස්ස ලෝකේ ඇවිල්ලා තියෙන්නේ ආයේ යන්නේ ගෙදරම තමයි. ඒ නිසා ඒ පුතු ජනස නිරයන් සකගේය සදිසං කියලා කියනවා. අපාය තමන්ගේ ගෙදර වගේ හැම වෙලාවෙම එතෙන්ද ගිහිල්ලා තමයි එන්නේ. ඉතින් එදාට තේරෙනවා මේ ඉන්න ටිකේ නටනකොට
පෙන්කෙලින කොට බහුරූකෝලන් නටන කොට අපිට මතක නැහැ. නමුත් මේ මනුස්සකම උපයන්න බුද්ධෝත්පාද කාලෙක උපයන්න බෞද්ධ වෙන්න ආහාර දිවනාසී අංග පුලාවක් සහිතව ලබන්න බණ ඇහෙන්න කල්‍යාණ මිත්‍රෝ ලැබෙන්න පැවිද්ද දකින්න පුංචි පයේ පිංකම් නෙමෙයි කරලා තියෙන්නේ. මේ ශාහුගා කරපු ඒ ගරු කුසල් වල විපාක ආංශන්ස් වාරයක් වශයෙන් තමයි අපි අද මෙතන ඉන්නේ. ඔත ආවට පස්සේ අපිට කොච්චර මතක නැතිනවද කියනවනම් තිරිසන්නු කරන වැඩ ටික විතරයි කරන්නේ. තිරිසන් කරන වැඩ ටිකට කියනවා ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශූර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන සංස්කෘත ශ්ලෝකාරයෝ ග්‍රීවි බුදුහාමර ඉබුනට පස්සේ ආහාර සෙවීම ආහාර ගවේෂණය නිද්‍රාව නිදා ගැනීම භය මුළු ජීවිතේ සම්පූර්ණ අපේ සැලසුම්ලා තියෙන්නේ භයෙන් ඇති වෙච්ච දැනුමකට ඊගාට මෛතුන සේවනයේ මේ තුන මේ හතර අතරින් මිනිසයයි නරයයි මේ තිරිසනයි නරයයි සමාන නරාණ මේතම් පශු සමාන පශු කියලා වචන පාවිච්චි කරන පශු වෛද්‍ය කියලා කියන්නේ සත්ව සායනවලට පශු නර දෙක සමානයි ධර්මේන දේශා මදිකෝ විශේෂ නරයට තියෙන වැදගත්ම විශේෂය තමයි ධර්මයට විවෘත කරගන්න පුළුවන් ජනේලිය අර ගන්න පුළුවන් පශු නැත්නම් මේ සත්‍යයට බුදුහාමුදුරුවෝ ගාව හිටියත් බණ ඇහුවත් ඒ දොර විවෘත වෙන්නේ නැහැ ධර්මයේ දොර ඇරෙන්නේ නැහැ ඒ නිසා ධර්මේන තේෂා මදිකෝ විශේෂ මනුසර දින වටිනාම දේ තමයි ධර්මේ ධර්මේන හීන පශුර් සමාන එවන්ස ධර්මයට සලකන්නේ හීන තාලෙත් නම් නැත්නම් ධර්මයට යොදන කාලය අඩු නම් ආයෙත් මනුස්ස වුණාට පශු හරක වගේම තමයි මැරෙන්න වෙන්නේ හරකෙක් වගේ තමයි මැරෙන්න වෙන්නේ ඌරෙක් වගේ තමයි පැරෙන්න වෙන්නේ බල්ලෙක් වගේ තමයි අපිට හම්බුණාට තෑග්ග දුන්නට බාරගත්තේ නැත්නම් තෑග්ගෙන් වැඩක් නැහැ. ඒක නිසා මේ වගේ සිද්ධියක් සර්වඥාංශයේ ජේතවනා මේ දවස් ජේතවනාරාමනේ විවිධවනාරාමයේ ඉඳද්දී සිද්ධි වෙච්චාම හොඳ බලවත් ශක්තිමත් දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ලස්සනට මහානදම් කරන හාමුදුරු කෙනෙකුට මේ හාමුදුරනේ මේ සාන්දිෂ්ඨික සැපේ තියෙද්දි මේ කාලිකයක් අනුධාවනය කරන්න එපා ඔබ වහන්සේ භද්‍ර යවවන වයසේ ඉන්නේ කලු කෙස්ටින ජීවිතේ ප්‍රථම යාමේ. ඇයි මේ ඉස්සරහට හම් වෙන දේවල් ගැන කල්පනා කරලා මේ භද්‍ර යවවනේ තියෙන ගිහි කාම සැප විඳින්නේ නැත්තේ කියලා අහනකොට බුදුම අනුකම්පාවක් නැති. අහු නොවෙන කෙනෙක් නැහැ. නමුත් හොඳ වෙලාවට මේ සමිදි ස්වාමීන් වහන්සේට මේක පිළිබඳව කල්ැතු සූදානම් ශරීරයක් තිබිලා තියෙනවා. දැනගෙන තියලා තිනවා මේ අපිට අනුකම්පාවෙන් ඇවිල්ලා කතා කරන එකෙකුටවත් හුණ බිජ්ජක් තරම්වත් මොළේ නැහැ කියන්නේ. ඔය අනුකම්පාව තන්නේ කර තකතිරුකමෙන් එන අනුකම්පාවක්, සුගාකරට ද්වේෂයෙන් එන අනුකම්පාවක්. අපි අනුන්ව උපදෙස් දෙන්න හදන අනුකම්පා කරන හැම වෙලාවකම අපිට සුදුසුකම් නැතුවයි ඒ දේ කරන්නේ. ඒ අනු සුදුසුකම් නැතුව අනුකම්පා කිරීම බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අවස්ථාවාදී කියන අනික් කිනුට උපදෙස් දෙන්න තනම් බලපුලුවන් කාරකමක් තලසුණාකමක් පරිචයක් දැනුමක් නැතුව අනුන්ට අත දෙන්න හදනවා කියලා කියන්නේ අර වැටිලා ඉන්න වලෙන් අවස්ථාවේ ප්‍රයෝජන ගන්න හදනවා විතරයි. අනුන්ට උපදෙස් දෙන්න ඉතල තමයි ගොඩ අරගෙන හිඳලා උපදෙස් දෙන එක කරා නම් එහෙම අවස්ථාවාදීක් නෙවෙයි. එනිසා අද තියෙන දැනුම මේ ප්‍රකාශිත දැනුම කියන එක එහෙම නැත්නම් මේ ලෞකායත දැනුම කියන එක අපි ණයට ගත්තට අපි මේ දැනුම දන්නේ නැහැ. ඒ මන්දියට අපි ඒ දැනුමෙන් අනුන්ට උදව් කරන්න හදනවා මහ දැනුමුත්ගේ වැඩේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ සමිඳි ස්වාමීන් වහන්සේ ලස්සනට දේවතාවට උත්තරේ දෙනවා. මොකද්ද උත්තරේ? නකෝ අං ආවුසෝ සන්ධි ටිකං හෙත්වා කාලිකං අනුදාමි අතකෝ කාලිකං හොත්වා සන්ධි ටිකං අනුදාමි. එවත යාලුවා මම මේ සාන්දෘෂ්ටිකදී අතහැරලා කාලික පිටිපස්සේ දුවනා නෙවෙයි ඇත්තටම කියනවා නම් කාලිකේ තිබිදී මම සාන්දෘෂ්ටිකය වුදු අරගෙන යන්නේ ਸਰුවත්ඥයන්ච සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ ධර්මෙට කාලිකයි කියලා කිව්වේ කාමෙට ඒ කාමේ බහුදුක්ඛා බහුපායාසා එත් ආදීනවෝ බියෝ මේක බොහෝ දුක්ගෙන දෙන බොහෝ දෙඩවිලි ඇති කරන බොහෝ ආදීනවගෙන දෙයක් බව ਸਰුවත්ඥයන් සඳහන් කරා උන්නාචේ දේශනා කරන ධර්මයටයි සාන්දෘෂ්ටිකයි කිව්වේ අකාලිකයි කිව්වේ එහිපස්සිකයි කිව්වේ ඕපණයි කිව්වේ පච්චත්තම් වේතබ්බයි කිව්වේ.
එතකොට මේ දේවතාවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ. එයා පිළිගත්ත මන්ති අරක. හැබැයි උනට මේ ස්වාමීන් වහන්සේ කන පිට හරලා පෙන්නකොට දේවතාවා නැවත කල්පනා කරනවා. එහෙම නැත්නම් දෙසරයක් හිතන්න පෙළඹෙනවා. ඒකල කියනවා මට කරුණා කළ මේ ධර්මයේ සාන්දෘෂ්ටිකත්වයත් කාමයේ තියෙන කාලිකත්වයත් පැහැදිලි කරලා දෙන්නේ කියලා. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලිකයේ පස්ස උපනිකින ಗುಣරාශියක් තියෙනවා. කාමයේ තිනවා කාලික ගතිය, බහුදුක්ඛ ගතිය, බහුපායාස ගතිය, බොහෝ ආදීනව ගැන දෙන ගතිය මේක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. එතකොට සමිද්දු ස්වාමීන් වහන්සේ මතක් කරනවා එවත යාළුවා මම මේ ළඟදී පැවිදි වෙච්ච පොඩි හාමුදුරු කෙනෙක් මට බෑ මේක මෙච්චර වැඩි විස්තර කරන්න. මම මේ ඇසු විරු ඥානකේ කතා කරන්නේ. හොඳම වැඩි තමයි මේ කිට්ටු ආත සරුවත් චාන්ස වැඩ ඉන්නවා මගේ ශාස්ත්‍රඥ වහන්සේ ගිහිලෝ ප්‍රශ්නේ අහන්න බොහෝ හිතතුව පිණිස අත්තඩ පිණිස ධර්මයක් අහගන්න පුළුවන් මේක. ඒතර දෙවතාවක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොයි වෙලාවෙ සර්වචනාංශේ මහේ ශාක්‍ය මහා දේවියන්ගේ වට කරගෙන ඉන්නේ අපි වගේ අල්පේ ශාක්‍ය දෙවියන්ට යන්නත් බෑ. ගියාට අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මට දැනගන්න නම් ඕනේ. එනිසා ඔබ වහන්සේ කැමති නැද්ද? මං වෙනුවෙන් ප්‍රශ්න අහන්න මං පිටිපස්සේ ඉඳගෙන දෙන උත්තරේ අහගන්නම් කිය. මට සර්වචනාංශේ ඉදිරිපිට යන්න බෑ. ඒ තරම්ම මහේ ශාක්‍ය දිවුරු අරක් කරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ දේ මට කරන්න පුළුවන් කියලා. දැන් ස්වාමීන් වහන්සේ සිවුරු ඇඳගෙන චතුත්චනන් ළඟට ගිහිලා සිවුරේ කාංශ කරගෙන පත්ක දෙයලා තුන් සැරයක් වැඳලා සර්වචනන් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම තපෝදාවණියට ගිහිලා පහසු කරලා තනි අන්දනයක් පමණක් ඇඳගෙන අභ්‍යවකාශයේ කය වේලෝමින් ඉන්නකොට මෙන්න මෙහෙම දේවතාවෙක් ඇවිල්ලා අබුත්වා භික්කසී භික්කු නයිබුත්වාන භික්කසී කියලා මට කිව්වා. මහාන උඹ මේ මහානකම් කරන්නේ විදේ යුතු කාමසප විඳින්න නැතුව කාමසපෙන් තොරව ලබන අත්දැකීමක් ඕන. ඒ නිසා බුත්වාන භික්කු භික්කසු මහාන මේ කාම වැහප විඳලා මහානකම් කරපන් කියලා මට කිව්වා. කාලෝ වෝතං උපච්චකානේ උඹේ මේ වටිනා කාලේ ඉක්මන යාවා කියලා මට මේ දේවතාව කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ දේවතාවට කියනවා කාලෝ නාහන්න ජානාමි ඡන්නෝ කාලෝන දිස්සති. මට කාලය කියන එක තේරෙන්නේ නැහැ. මේ කාලේ වැසිලා තියෙන නිසා මට පේන්නේ නැහැ. ඒ කියන්නේ කොයි වෙලාවෙ මම මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා මට මේ ජීවිතේ ප්‍රථම යාමයේමයි මධ්‍යම යාමයේමයි අවසාන යාමයේ කියන්න බෑ. ප්‍රථම යාමයේ තමාරු මැරෙනවා. මධ්‍යම යාමයේ තමාරු මැරෙනවා. නිසා මට කාලේ පේන්නේ නැහැ. විශේෂයෙන්ම පුතඥයාට කවදාකවත් මරණ මොහොත කවිරාජ කියලා කියන්න බෑ. ඒ නිසා අබුත්වා භික්ඛාමි. අබුත්වා භික්ඛු භික්ඛාමි. මම ඒ නිසා කාමසප් නොවිඳම මේ දේ කරන්නේ කාලෝ වෝතං උපච්චගානේ මගෙන් කාලයක්ම නොයාවා කියන නිසාමයි තරුණ වයසදී මම මේ මහානකමට බැස්සේ, භාවනාවට බැස්සේ කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දේවතාව පොළොවට බැලලා ප්‍රകൃතිය ඉඳලා මට කියනවා මේ සම්දිත්තිකං උත්තා කාලං මා අනුදහාවී කියලා. මේ අස්පනා පිට විඳින්න පුළුවන් කාමේටි යෙදිමේ මත්තරගෙන තැප දෙන්නා වූ කාලිකයේ දූක නැදගෙන යන්න එපා. උඹගේ වද්දේ යවන්න වයසෙ ඉන්නේ. උඹ ජීවිතේ ප්‍රථම යාමේ ඉන්නේ. කලුකෙස් සහිත වයසෙ ඉන්නේ. කාම සැප විඳපං. මානුෂික සැප විඳපං කියලා කියනවා කියලා. ඒ මොකද දෙයෝ දෙවියන්ඬ තියෙන සූක්ෂම ශරීරය ඊටාම නයිහවක් තරම්වත් අය නැති නිසා එයත්තන්නේ බේන්නේ මේ ගොරෝසු කාමසප්ප ලබන්න තියෙන හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකය. ඒ නිසා මේකට මනුෂ්‍ය ලෝකෙටත් සදේවක ලෝකේ එක දීප් ලෝකයක් විදිහට සලකනවා. මොකද මේකේ අල්ල බදා ගන්න පුළුවන්, ඉඹ ගන්න පුළුවන්, ආලිංගන කරන්න පුළුවන්, ඔක්කොම දෙල්ලම් කරන්න පුළුවන් මේකේ තමයි. අර කියන හඳුන් කුරු දෙකක් එක තැන පත්තු කරපුවාම දුන් රැලි දෙකක් නැගිනේ වගේ අර හඳුන් කුරු දුමට මේ හඳුන් කුරු දුක ආලිංගනය කරන්න බෑ. ෂිප වෙනඳ ගන්න බෑ. ඉතින් ඒක උඩ දෙයියන්ට ඒකේ ඒ ආශාදී නැහැ. ඒ නිසා දෙයියෝ හිතන්නේ අනේ අපරාධ පින්කම් කරලා කියලා. මේ ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? නිකන් උලන් ගියා වගේ ඉඳ තියෙන්නේ. මනුස්ස ලෝකෙ මිනිසුන්ට එහෙම නෙවෙයි හොඳට ඇලි ගැලී වාසය කරන්න පුළුවන්. මේ මෝඩ හාමුදුරුවෝ ඒකවත් කරන්නේ නැහැ. මෙච්චර ලස්සන තරුණ වයසේ ඉන්නවා ඒකවත් කරන්නේ නැහැ කියලා ගිහි සැප විඳපන් කියලා මට කියනවා. මං එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනයක් උද්දෘත කරලා පෙන්නවා. නොකෝං ආවුසෝ සන්දිටිකං උත්තා කාලිකං අනුදාමි කාතකෝ කාලිකං උත්තා සන්දිටිකං අනුදාමි තන්දි කාලිකං භගවතා උත්තා බහුවාසා බහු
දුක්ඛ භව පායාස භව ආදීනෝ. කාලික කියලා බුදුහාමරෝ කියන්නේ උවංශේ කියන්නේ කාමෙටයි. ඒ කාලේ කාමය දුක්ගෙන දෙනවා, දෙදවිලි ඇති කරනවා, අඬවනවා, දිඩවනවා, විලාපණංගනවා, ඊට පස්සේ භව ආදීනව දෙනවා. උවංශේ සර්වඥන් වහන්සේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ කාමෙට නෙවෙයි ධර්ම රසයටයි. උවංශේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි අස්පනා අපිට විඳින්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් මේ මම දැන් මෙතන කියලා දැන් විඳින්න පුළුවන්. ඒ වගේම අකාලිකයි ඒක විඳිනත් එක්කම කල් නොවැ ප්‍රතිඵල දෙනවා. ඒයි පස්සේක ඕන කෙනෙකුට එන්න මේ උපදේශික ලබන්න වාඩි වෙන්න භාවනා කරනකොට ඔන්න ඇත්තටම මේක ලබන්න පුළුවන් කියලා ගෙන හැරපානවා කියලා එකක්. පිළිමිපු කරනවා කියලා එකක් කරලා පින්නවා. ඕපනයිකයි යන්තමට මේක අඳලා දුන්නාට පස්සේ ඕලන්න ඕනේ නම් මේක හරිනම් ඒක කරලා දිනු කරගත්තට පස්සේ ඒකේ පුහුණුව ඒකේ පරිචය ඉන්දෙන්දෙන්දෙන්ද වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඥානවන්ත ඕනම කෙනෙකුට අවුරුදු 2600ක් ගියත් ඉන්දියාව නොවුණත් අත්දකලා බලන්න පුළුවන්. මෙන්න මේ ටික උපවංශ කියපම් මම කිව්වා. ඒකට මේ දේවතාවයි එක වැඩිපුර විස්තර අහන්න දැනගන්න කැමැති ස්වාමීන් වහන්සේ. ඒක නිසා උපවංශ ළඟට එන්න මම ආර්දනා කරා. නමුත් දේවතාවා කියනවා දේවතාවට උපවංශෙට කිට්ටු කරන්නත් බෑ, ප්‍රශ්න අහන්නත් බෑ කියලා. මම ඒ නිසා එයාගේ ඉල්ලීම නිසා මම උපවංශෙට මේ ප්‍රශ්න අහන්නේ. මේ විච්ඡ සංගජී කියන්නේ මේ දේවතාවා මේ වෙලාවේ අහගෙන ඉන්න අපිට කෙලවරේ ඉඳලා අපිට ධර්මයේ දහනදනව දරන්න අවශ්‍යයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සංසිද්ධිය සමාලෝචනය කරමින් අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේත අක්ඛාතරම් පතිට්ඨිතා අක්ඛේයං අපරිඥාතං යෝගමායන්ති මච්චනෝ කියලා අම්මුතුම විග්‍රහයක් දෙනවා. මේ ලෝකේ ඉන්න දෙවියන් සහිත මරුත් සහිත දිව්‍ය ප්‍රජාව සහිත සත්වයා අක්ඛේය සංඤිනෝ දැනට ප්‍රසිද්ධ වෙච්ච දැනුම මට සීමාවක් ඇතුවයි මුළු ජීවිතේම ගත කරන්නේ. දැනට ප්‍රකාශිත වෙච්ච ප්‍රසිද්ධ වෙච්ච දැනුමට කොටු වෙනවා. ඉමිනේ එකම මිනිහෙක්වත් එකම ගෑණියෙක්වත් දොඩන්න දෙයක් ඉගෙන ගන්න කිසිම ආශාවක් නැහැ. ඒකට යනකොට සාහලවෙනවා. ඒකට යනකොට බය වෙනවා. ඒකට යනකොට මේ තිබිච්ච තමන්ගේ බුදලේ නම ලාභ සත්කාර සම්මාන සිලෝක අතහැරෙනවනේ. නොදන්න ශේෂයේ දේ නිසා එක් එක්කත් කැමති නැහැ. අර සම්ප්‍රදාය කඩාන යන්න විතර කට හිර වෙච්ච විතර කුකුල් පැටියෙක් වගේ අක්ඛේය සංඤිනෝ සත්ත. ඒක මේ විශ්වගත දැනුමක්. සිළු ලෝක සත්වයා මෙතෙක් ප්‍රකාශිත දැනුමේ කොටු වෙලා ඉන්නේ. එක්කෙනෙකුටවත් යෝනිසෝමනසිකාරිය නැහැ. එක්කෙනෙකුටවත් ගඟදික ඉහෙලට පීනන්න බෑ. ඔක්කොම කසාගෙන යන රැල්ලට ඒක අහු වෙලා ඉන්නේ. රැල්ලට වැටිලා ඉන්නේ. රැල්ලට වැටුනොත් රැල්ලට අහු. රැල්ලට අහු වෙන්න රැල්ලට වැටෙන්න ඕනේ. එක එකක් තනි වෙන්න කැමති නෑ. එක එකක් තරණීය ගත වෙන්න කැමති නෑ. එක එකක් රුක මූල ගත වෙන්න කැමති නෑ. එක එකක් ශුන්‍යාකාර ගත වෙන්න කැමති නෑ. කානිවල් එකක් ඔය තියෙන්නේ ඔක්කොම ඒතර තමයි. රැල්ලට රොද බැඳිලා යන්න තමයි කැමති. ඒ නිසා ඔක්කොමල අක්ඛේය සංඤිනෝ සත්ත. අක්ඛේය සංඤිනෝ සත්ත. කියම් පතිත්‍ත යා ඒකෙම තැනක් ගන්න හදනවා මේ ප්‍රකාශිත දැනුමි මම දන්නවයි කියලා මම අසවල් ශේෂ්ඨ විශේෂඥයි කියලා මට වැඩි කවුරුත් ඒක දන්නේ නැහැ කියලා අර මොකක් හරි කැලලක් අල්ලගෙන අක්කේය සංඤිනෝ අක්කේය සංඤිනෝ සත්ත අක්කේයම් පතිත්‍ත ඒ අක්කේය කියන දැනට ප්‍රකාශිත දැනුමි තමයි ඔක්කොම තමන්ගේ ශේෂ්ඨේ පැතුරු එලාගෙන තියෙන්නේ කිසිම වෙලාවක දන්නේ නැමින් එහා ਸਰවඥ විශේෂයට අහුවෙන ගොඩාක් ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය ගැන කල්පනා කරනකොට හිඳාගිලා. බලන්නවත් කැමති නැහැ. මොකද ඒකට තමන්ගේ තිබිච්ච නම කීර්ති නාමයට හරිය හැල්ලුවක් වෙනවා. ඒ වගේම තාරාතිරමේදී නොදන්න ශේෂ්ඨයේදී නිකමෙක් වෙනවනේ. නොදන්න ශේෂ්ඨය තමන් තනි වෙනවා. ඒකට කැමති නැහැ. ඒතර නොදන්න ශේෂ්ඨය කියලා අල්ලගන්න දෙයක්වත් නැහැ. අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ මේ දන්න ටිකේ තමයි. පණ්ඩුව තියෙන ධර්ම ටිකේ තමයි. ඒකෙම තමයි අපේ විඥාන ප්‍රතිෂ්ඨාව ලබන්නේ, සංස්කාර ප්‍රතිෂ්ඨාව ලබන්නේ, සංඥා ප්‍රතිෂ්ඨාව ලබන්නේ, වේදනා ප්‍රතිෂ්ඨාව ලබන්නේ, රූප ලෝක ප්‍රතිෂ්ඨාව ලබන්නේ. ඒ රූප ලෝකයේ ගැන මේ කියපු ටික මේ පසුගිය අවුරුදු 200 ඇතුළත බටහිර භෞතික විද්‍යාවෙත් තේරෙන්න පටන් අරගත්තා.
තේරෙන්න පටන් අරගන්න භෞතික විද්‍යාව අසර්ණ වෙනවා. අනාථ වෙනවා. ඉස්ලාම භෞතික විද්‍යාඥයා මේ ලෝකයේ තියෙන දේවල් වෙන් කරගෙන මූලද්‍රව්‍ය කියලා જાතියක් හොයාගන්න. තඹ කියන්නේ තනි මීර ගන්න පුළුවන් වෙනම මූලද්‍රව්‍යයක්. රත්තරන් කියලා කියන්නේ තනි මීර ගන්න පුළුවන් වෙනම මූලද්‍රව්‍යයක්. සිං කියුවාම එක එක වායු, එක එක ලෝහ, එක එක අමුද්‍රව්‍ය හොයාගෙන මූලද්‍රව්‍ය කියලා අපි ඉස්කෝලේ යන කාලේ රසායනීය වගුවක් අපිට උගන්වනවා. මූලද්‍රව්‍ය 230 ගණක් විතර අපිට උගන්වන වගේ තියෙන ආවර්තිතා වගුව කියලා ඉස්කෝලේ කියලාමයි දන්නේ. ඉතලම හීලියම් මේ පැත්තේ තියෙනවා, යා පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා. ඊට පස්සේ මන්ට මේ තව තව මූලද්‍රව්‍ය තියෙනවා. යටට යනකොට බොහොම බරපතල මූලද්‍රව්‍ය ගොඩාක් හොයාගන්නවා. අපි ඉස්කෝලේදී කියන්නේ ඒකේ 230 කණන් 40 කණන් පැනනට පස්සේ විශාල අණුවක හදිසියම වගේ මේ විකිරණ පිටවීමක් සිද්ධ වෙනවා. විකිරණ පිටවෙන්න ඒ මූලද්‍රව්‍යයේ වෙන එකක් බවට පත් වෙන්නේ ඒකේ විකෘති පහළ වෙන්න පටන් ගන්නවා. ඔය මාර්කියුරි මැතිවීම හොයාගෙන එක්ස්රේ හොයාගත්තේ, පාර ජම්බුල කිරණ හොයාගත්තේ, ඒ මේ මූලද්‍රව්‍ය වලින් පිට වෙනවා. පිට වුණාට පස්සේ ඒක විකිරණශීලී මූලද්‍රව්‍ය වල වෙනස්කම් වගේක් තියෙනවා. වෙන දෙයක් බවට පත් වෙන ඒකේ විකෘති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් තේරුණා මේ අණුවක් කියලා අල්ලගත්ත දේ නিত্য ඒකක ඝණයක් නෙවෙයි. ඒකේ විකිරණ පිට වෙනකොට ඒක විපරිණාමයටපත් වෙනවා. ඉස්රෙහිතු එම නෙවෙයි. හයිඩ්‍රජන් කියන එක හයිඩ්‍රජන්මයි හීලියම් වෙන්න බෑ. හයිඩ්‍රජන් වෙන්න හයිඩ්‍රජන් කොටුවේ, හීලියම් වෙන්න හීලියම් කොටුවේ, ඒ දෙන්න දෙකක්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට යන්න පුළුවා ඝන බරලෝ වලට ගියාට පස්සේ ඒ ලෝහ විකිනශීලී දබ පිට කරාට පස්සේ ලෝහි විපරිණාමයටපත් වෙන එකට අර්ධ ජීව කාලයක් දෙනවා. මිච්ඡ කාලයක් යනකොට අඟ මේ ග්‍රෑම් එකක් තිබුණු ලෝහයේ විකිරණශීලී ද්‍රව්‍ය පිටවීම නිසාම අවුරුදු කෝටි ගණන් පස්සේ භාගයට පයින්. කාබන් 14 අපි ඔය මැරිච්ච මිනිස්සුගේ වයස කියන්නේ කාලගුණ, එහෙම නැත්නම් ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හැටියට දේක වයස නිර්ණය කරන්නේ කාබන් 14 ක්‍රමයෙන්. ඒ කියන්නේ විකිරණ පිටවීම ඒකාකාරී. ඒ නිසා මැරිච්ච දවසේ ඉඳලා විකිරණ පිටවෙච්ච ප්‍රමාණය කීයද කියලා මරනකොට කාබන් කොච්චරද, කාබන් 14 කියන විකිනශීලී කාබන් කොච්චරද, දෙයතිගේ ගැළපීමෙන් කියද කියලා මැරලා මෙච්චර කාලයක් දැන් මේක ක්ෂය වෙලා තියෙනවා, මේක ස්ථිරව තියෙනවා සංසන්දනය කරලා වයස කියනවා. යනුව බේනවා මේ අණුව කියන එක විපරිණාමයට පත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ල පරමාණුවට කැඩුවා. ඔක්සිජන් කිව්වම පරමාණු දෙකක් එකතුලා අණුවක් හැදේ. වලේක ජලයේ වහම එකට හයිඩ්‍රජිනොත් එකතු වෙච්චාම වින එකක් හැදෙන විල 90ට කඩාගත්තා. ඊට පස්සේ අපිට උගන්නන කාලේ 90 තමයි අන්තිම කඩන්න පුළුවන් පුංචි මේක කියලා ඩෝල්ටන් කියන විද්‍යාඥයාට නොබෙල් ප්‍රයිස් නෙවෙයි දෙන්න සින ඔක්කොම දීලා එයා අයියා වුණා. එයා තමයි ශීෂ්ටි ලොක්කා. හැබැයි නිකුත් වෙන තරංග බීටා කිරණ තියෙනවා, ගාමා කිරණ තියෙනවා, එක්ස් කිරණ තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා කියලා වෙනමම කතාවකුත් තිබුණා. දැන් අපි පැවිදි වෙච්ච කාලේ පස්සේ තමයි ඒ පාටිකල් ෆිසික්ස් කියලා පරමාණුවේ ඇතුලේ තියෙන කොටසුත් තනි තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා අල්ලගත්තා. ලකුණු පේන්න තිබුණා, ඉදක් පේන්න තිබුණා. එක එක කල්ලගත්තට පස්සේ දැන් මෙන්න පරමාණු රඩිය කුඩා ඒකකයක් තියෙනවා කියලා. ඒ ඒකකය උගා පරීක්ෂා කරනකොට ඒ නිව්ටන් කියන විද්‍යාඥයා ඒක ද්‍රව්‍යයක් වශයෙන් අල්ලන්නේ ගුරුත්වයට යට වෙනකොට බරක් තියෙනකොට වේගයක් තියෙනවා කියලා. හැම පුංචි මේකකෙක තියෙන ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයත් බරත් වේගයත් අනුව ඒ දේවල් වලින් වෙන් වෙනවායි කියලා කරගෙන ගියා. නමුත් මේගොල්ලෝ පහුවෙනකොට මේකට වේග කවලා අයින්ස්ටයින්ගේ කාලේ එනකොට ඒ පුංචි ඒකකයක් ඕනම වෙලාවක නිකන් ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. ශක්ති විශේෂයේ ජීසුලියක් මත වෙන්න වගේ ද්‍රව්‍යයක් මත වෙන්න පුළුවන්. දැන් ද්‍රව්‍ය සහ ශක්ති දෙක අතර තිබුණු අර දේශ සීමාව කඩලා යනවත් එක්ක භෞතික විද්‍යාවේ සීමාවත් කඩලා ගියා. අයිසෙක් නිව්ටන් අල්ලපු ඒ න්‍යාය තුනම දැන් වැඩ කරන්නේ ශක්තිය වලට ගුරුත්ව ආකර්ෂණේ බලපාන්නේ නැහැ, ස්ථිර බරකුත් නැහැ, ස්ථිර වේගිකුත් නැහැ, ඒක ශක්ති විතරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැන් නව විද්‍යාවට ඇවිල්ලා ඔය පාටිකල් ෆිසික්ස් කියලා කරන ඉතාමත්ම සූක්ෂම කොටස් බලනකොට
අර මෙතෙක් ගත්තේ නැති න්‍යාය ධර්ම හතරක් හොයා ගන්න පටන් ගත්තා. ඒකට ක්වොන්ටම් ෆිසික්ස් කියලා ශක්ති පුඤ්ජ කියන නම අපි සිංහලට දාගත්තා. ඒ ශක්ති පුඤ්ජයක් යම් යම් වෙලාවක දෙයක් බාටපත් වෙන්න පුළුවන්. ඒදී ඕන වෙලාවක ශක්තියක් බාටපත් වෙන්න පුළුවන්. මීමැතියක් පොදි වෙලා පොදියට ඉන්න පුළුවන්. මීමැස්සේ විසිරිලා පොදිය නැති වෙන්න පුළුවන්. එතකොට තැන් තැන් වල මීමැස්සෝ මැරෙන්නේ නැහැ. විසිරීමක් සිද්ධ වෙනවා. හැම ජනම රුන්නාද දෙනවා. එකතුනාර බැඳේ පොදි වෙනවා. දැන් පොදි විචාම තන කියන්න පුළුවන් මෙච්චර මීමැස්ස ගනම් බර කියන්න පුළුවන් ඔක්කොම කියන්න. විසිරලා ගියාට පස්සේ අල්ලන්න බෑ. ආනෝයි සෙල්ලම ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයට කිට්ටු කළා. කිව්වා මේ ලෝකයේ ඔන්න විදිහට සෙල්ලම් කරන කොටස ද්‍රව්‍ය කියන කොටස ශක්ති කියන මහා සාගරයේ ද්‍රව්‍ය බවට පත්වෙච්ච ප්‍රදේශයේ 2%ක්වත් නැහැ. ඉතුරු හරියේ තියෙන්නේ හුදු ශක්ති විතරයි. ඒ ශක්ති කවදාකවත් මොනම යන්ත්‍රයකටවත් ඇහැටවත් කන්ටවත් නාසයටවත් දියටවත් කයටවත් මනසටවත් අහුවෙන්නේ නැහැ. දැන් ඒ නිසා කියනවා මේ භෞතික කියන ලෝකෙ මේ මහා ඝන බහල මේ මහ පෘථුවියේ අභ්‍යවකාශී අවකාශත් එක්ක බලනකොට ද්‍රව්‍ය තියෙන 4%ටත් අඩු ප්‍රදේශයක් 26%ක් තියෙන්නේ ඩාර්ක් මැටර් කියලා අද්‍රව්‍යයක් අහුවෙලා තියෙනවා. ඉතුරු 70%ම ඩාර්ක් එනර්ජි කියලා දාගෙන දැන් කියන 96%ක් අපි දන්නේ නැහැ. 2%-4% විතර මේ කොප සිං අතරන් කිය දන්නවා. අපි දන්නේ 2%ටත් අඩුවෙන් කියන එක දැන් විද්‍යාඥයෝ දන්නවා. ඒ වුණා අද අසරණ අපේ දරුවන්ට පන්ති කාමරවල මේක උගන්වන්නේ නැහැ. පන්ති කාමරවල තාමත් ආවර්තවගු කටපාඩම් කරලා ඒක ලියන්න පුළුවන් එකකට ක්‍රෙඩිට් එකක් දෙනවා. තකතිරු කමර ගේට්ටක් හම්බෙයි. ඔය කලුලැලේ ලියන දේ මොන මගුලක්වත් මේ ලෝකේ නැහැ. චීනෝනන් එකේ 2%ටත් අඩිය අඩුයි. ඒ වගේම කඩාගෙන යෑමක් සිද්ධ වුණා. අපේ මොළයේ මුළු ජීවිත කාලයටම ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ ස්නායු ශක්තියෙන් 2%යි කියලා. අනික හරිය බ්‍රෑන්ඩ් නිව් අපි ඉපදුනා නම් ගොවි පවුලක ගොවිතැන විතරයි අපි දන්නේ. අනිත් ඒවා ගැන දන්නේත් නැහැ, අදාළත් නැහැ. ගොවි ගොමිණියා අනික අයට උසස් කියනවා නැත්නම් පහත් කියනවා. ඒක ඒකම කාගෙන යනවා මිසක වෙන කිසිම රැකියාවක් පුරුදු කරන්නේ. නමුත් මිනිස්සුන්ට ඕනෙම රසාවක් කරන්න නම් ඕන දෙයකට අනුලෙන් නිසා මිනිස්යාගේ මොළයේ තියෙන ශක්තිය දැනට තියෙන ප්‍රදේශයෙන් වගේ බලනකොට 100 ගුණයක් වැඩි, එහෙම නැත්නම් 50 ගුණයක් වැඩි. ඕනෙම කම්පියුටරයක් කරන්න බලන්න අපි මුළු ජීවිත කාලෙම කම්පියුටරේ පාවිච්චි කරත් ඒකේ හැකියාවෙන් 5%ක්වත් පාවිච්චි කරලා නැහැ. බුදුජානක කියන මෙන්න මිනිස්යාගේ දැනුම. භෞතික කියලා දන්නේ මුළු ලෝක විශ්වයේ තියෙන පරිණාමයේ 7%ටත් අඩු ප්‍රදේශය. ඔය ටික තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා අහුවෙන්නේ. ඔය ටික විතරමයි, ඔය 7% විතරමයි ඇහැට, කනට, දිවට, නාසයට, කයට අහුවෙන්නේ. නමුත් අඩු ගානේ පුත්‍රජානනාච මේ අවුරුදු 2600කට ඉස්සර දැනගෙන හිටියා ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනසට අහුවෙන්නේ නැති විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒක සර්වඥතා ඥාණයට අහුවෙනවා. දැක්කට පස්සේ මේ දන්න ඩිංගිත්ත නොගිනිය හැකි තරම් නිසා ඒකට ශූන්‍යයි කියන වචනේ බුදුහාමර පාවිච්චි කරා. ඒක රිත්යි කියන වචනේ පාවිච්චි කරා. තුච්චයි කියන වචනේ පාවිච්චි කරා. අනාත්මයි කියන වචනේ පාවිච්චි කරා. පරතෝ කියන වචනේ පාවිච්චි කරා. මේ තුච්ච වෙච්චි රිත් වෙච්චි අනාත්ම වූ අනිත්‍ය ශූන්‍ය වූ අනුන්ට අයිති මගුලක් අල්ලගෙන තමයි අපි මේ අසවල් විද්‍යාඥයා අසවල් දැනුම තියෙන කෙනා අසවල් ශිල්පී දක්ෂයා කියලා නටනකොට බුදුරජාණන් වහන්සේට බාගෙට හිණනවා. ඒකයි ඔය බලාගෙන ඉන්නේ කට්ටිය. අනිත් මනුස්සයා දන්නවනම් මනුස්ස මොළයේ තියෙන ශක්තිය, අනිත් මනුස්සයා දන්නවනම් මේ විශ්වයේ තියෙන ස්වභාවය, මේ දන්න ටිංගිත් අල්ලගෙන මේ තරම් උඩ දානකොට පුතේ කියනවා මේ දෙයියටත් කියන්නේ තියෙන චරයි අක්කේය සංජිනෝ සත්තා. සත්‍ය සියල්ලම මේ ප්‍රකාශිත දැනුමට කොටු වෙලා ඒක කා බෙදා ගන්න බැරුව නතර. අක්කේයස්මෙන් පතිච්චිතා. යා මේ ප්‍රසිද්ධ දැනුම අල්ලගෙන එහිම තහවුරු කරන මම මේ දැනුම මෙච්චරක් දන්නවා, මේක මම විශේෂඥානී, මම දන්නේ නැහැ, මම හරි නොදැනුවත් කෙනෙක් කියලා පටන් ගන්නවා. අක්කේයන් අපරිඥාත මේ විශාල දැනුමක මේ පුංචි ඩිංගිත්තක් අල්ලන්නේ නේද? මේ ඊර්ෂ්‍යා කරන්නේ, මේ වෛර කරන්නේ, ලෝභ කරන්නේ, මාන කරන්නේ, මම කියාගන්නේ කියන කාරණාව දන්නේ නැති නිසා යෝගමයන්ති මච්චුනෝ
ඒ දන්න ඩිංගිත්ත නිසා අපි කියනට නියව ගන්නවා කොණිත් ගන්නවා තෝතෝ වරපල කියාගෙන ආව දරන රණ්ඩු කරන දඟල් නිසා දීර්ඝ සංසාරයකට වාසනාව ලැබනවා කෙලස් කන්දක් උපදිනවා මාර පාක්ෂික වෙනවා ඉති යන බන්නොට මේ දෙයිය වෙන මොනවා කියන්නේ මේ හාමුදුරනේ ඒ දෙයිය දන දෙය තමයි කියන්නේ යා දන දෙය ඇත්තයි කියලා තමයි කියන්නේ ඉති බුදුචන්නාංශයේ සඳහන් කරනවා මේ ලෝකේ මිනිස්සයා විශේෂයෙන්ම ඔය බණට බහන්න ඉදිච්ච දුනු මිදිස් කන උකුණු මොලයක්වත් තරම්වත් උකුණු හිසක් තරම්වත් මොලේ කඳුලක් තියෙන යක්ෂයෙක් ගත්තොත් ඒ මිනිසයා ඕනම දෙයක් නිශ්චය කරන්නේ කාරණා පහකින් සද්දා රුචි ආකාර පරිවිතක්ක දිටිනි ජානකන්ති සුතේ කියලා. මිනිසෝ හැම කිනාටම සද්ධාව කියලා එකක් තියෙනවා. අඩු ගන්න කූඹියටත් තියෙනවා සද්ධාව කියන්නේ. එයයි දානික චර්යාව ඒ විදිහට ඉර පානකොටම පටන් ගන්න රැවණකම් වැඩ කරන ශ්‍රද්ධාවකින් තමයි. හැම මනුස්සයෙක්ම ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි බුදුජානකගේ සහතිකයක් දෙනවා. ඔබ ශ්‍රද්ධාවෙන් බාරගත් දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව නැහැ කියලා හලපු දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මේ සමහරණි ශ්‍රද්ධාව කියන එකේ ධිට්ඨ ධම්ම වශයෙන්ම ගුණ දෙකක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් බාරගත් දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැ කියලා අස්ථානිකුනි මිත්‍යා දෘෂ්ටික කියලා බැහැර කරන දේ තුල සත්‍ය තියෙනවා. රුචිය කියලා එකක් අපට තියෙනවා. අම්මගෙන් අප්පයෙන් ආපු අපේ පෞරුෂත්වයේ ගැළපෙන රුචි අල්සුකම් කියේටි අපි රුචිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරා. මට රුචි සිග්නල් දෙයි සාර්ද කිව්වොත් එමේ සිග්නල් පාවිච්චි කරන්නේ සාර් එක දුන්නොන කවදාකවත් හරියන්නේ නැහැ. සිග්නල් දත් බෙහෙත් තමයි මගේ රුචිය. ඉතින් යාට ඒක ගන්න ලුගිසාල අයිතිවාසිකම් දෙන එස්ආර් දත්තත් චිචිචි ඒක මගේ නෙවෙයි මං කැමති නෑ ඒකට. ඉතින් අර රුචිය තමයි ගත ගන්න බුදුහාම කියනවා රුචියට අල්ලාගත් දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා එකනතරක්. රුචි නෑ කියලා බෑත්ත දාපු දේ තුල සත්‍ය තියෙන්නේ. අද ආහාර විද්‍යාව ගත්තොත් අද මනුස්සයා රුචි කියලා අල්ලාගත් දේ පිළිකා ජනකයි, බ්ලඩ් ප්‍රෙෂර් නගවන සුළුයි, හાર્ට් ඇටැක් ඇති කරන සුළුයි, රුමැටික් පේන් ඇති කරන සුළුයි. ඒක ඒටි ඒදිත් මනසැටි කැමෙන් වින් වෙන්න බෑ. මනුෂයා පොත් ඇරලා පැංගිරි ඇරලා හොඳ හරිය විසිකරලා මැදේ කන්න පුරුදු වෙනවා. එනිසා හැමදාම බඩ දනවා. හැමදාම බ්ලඩ් ප්‍රෙෂර්. හැමදාම ආහාර දිරවන්නේ නැහැ. සීනි ගතිය වැඩි. හපන්නේ නැහැ. මොනවාක්ද? ඒ වුණාට කොච්චර කෙරුවත් ඒ රුචි ආහාර වේල මොන්න භයානක රෝග ලක්ෂණාවක් ඒකම එනවා. යාට කිව්වොත් ඔය විසිකරන්නේ ඔය පොතු කියලා. ඔය විසිකරන්නේ පැත්තකද ඔය ටිකේ තමයි ಗುಣ තියෙන්නේ. ඕක කාපන් කිව්වොත් එහෙම එහෙනම් මොකද කතා අපි දන්නවද ආහාර විද්‍යාව පිළිබඳ අපිට ඩිග්‍රී තියෙනවා අපි දන්නවනේ විශ්තය මේ සබ්ජෙක්ට් එක කියලා රුචිය කනවා අරුචිය විසිකරනවා විසිකරන්නේ හොඳ කෑමක් තමයි. ඉන්දා අනුරාධපුරි ගහලා තියෙන බෝඩ් එක මේ මිහින වඳුරන් කන්න දෙන්න එපා. මුතු වඳුරන් දැන්න පිළිකන්නේ මනුස්සෝ කන දෙයි කෑවොත් වඳුරන්ට පිළිකා හැදෙන්න ඉඩ තිබේ. ඒ තරම්ම කිට්ටුවට ගන්න නැති අමනෙක් තමයි මනුස්සයා කියන සතා. වඳුරු හොඳයි. උන්න කවදාකවත් පිළිකා නැහැ. ඒ නිසා මනුස්සකම දෙන්න එපයි කියලා. ඒ පිටටොල්ල කියන වල්සාරාවන්ඩ ආහාර දෙන්න එපා. උන් කන ක්‍රමෙන් උන්ට ඇඟ දරන්න පුළුවන්. මනුස්සය කන්න දීපු ගමන් උන්ට ඇවිත් ගන්න බැරි වෙනවා. රුචියයි. තරව රුචි. මනුස්සය රුචි නම් රුචිය දිගේ ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇඟ ලෙඩ වෙනවා. හිතත් ලෙඩ වෙනවා. ඒ වගේම තමයි අනුස්සතිය. අපි දන්නවා අපි ත්‍රිපිටකේ කටපාඩම් අපි අභිධර්මයේ දන්නවා අරකයි මේකයි කියලා අනුස්සතියක් අල්ලනවා. මොකද සුද්ධෙම්ම කියන ඔය අල්ලපු අනුස්සතිය තුළ සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා. බයිබලයේ කුරානයේ කියලා මේ විවිධුණනේ ඒකේ සත්‍ය තියෙන්නත් ඉඳී තියෙනවා. කොහොමද දන්නේ? අපි අනුස්සතිය කියලා කියන්නේ ගුරුකුල මත. අපි ආචාර පරම්පරාවෙන් ආපුදී අපි ඒක අල්ල ගන්නවා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා. මේ මයි සත්‍ය අරක නෙවෙයි කියලා. ඉතින් අන්තිම රුද්‍රජානංශය කියන බුදුන්ස ඔක්කොටම ඥානයේ අයිතිකාරයා ධර්ම ධර්මේශ්වර උඹේ අල්ලගත් අහපු දේ තුළ සත්‍ය නොතිබෙන්නේ කියලා උඹ වැරදි කියලා අතහැරපු දේ තුළ සත්‍ය තියෙන්නේ. මේ වාගේ බුදුන්ස කියනම තර්කෙන් දිනන දේ තුළ තර්කෙන් අපි මේ පාර්ලිමේන්තු දිගි කෙලින්ම පච ගුවාගනේ තර්කෙම්මනේ දුවන්නේ ඔය කියන දේ තුල සත්‍ය නොතිබෙන්නේ දිනපොතේ ඒ තුල සත්‍ය නොතිබෙන්නේ පරිදිච්ච දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් ඇත්තම කියනවා පරිදින දේ තුල තමයි සත්‍ය තියෙන්නේ දින දේ දිනන්නේ බහුජන මතයෙන් බහුජනය කියලා කියන්නේ ජය මහජනය ජහමනය කියලා කියන
ජහමනය මහජනය කියල කියන්නේ. ඒ නිසා මහජන ඡන්ද ගත්තා කියවට ඕකේ තුල සත්‍ය ජී කියන්නේ නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේ මේක තමයි ආකාර පරිවිතක්. ඒ තර්කේ. නැත්තම් දිට්ඨි නිජානකන්ති මම මෙන්න මෙවැනි දිට්ඨියක් ඇතුව කියලා අපි දිට්ඨියක් අල්ලගත්තට පස්සේ ඒ දිට්ඨිය අක්ඛේය සංඥා. අපි දිට්ඨියෙන් පිට හොයන්න යන්නෙත් නෑ. අපි හිතන මේ දිට්ඨිය ඒකාන්තේ සත්‍යය කියලා බුදුහාමුදුරුවෝ සුද්ධ වශයෙන්ම කියනවා. ඔබ ගත්ත දෘෂ්ටිය තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. දන්නති දේසුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. අන්න මේ වගේ පසුබිමක් මෙන්න මේ වගේ බුදුහාමරෝ පට ඇරලා tira ඇරලා රැඩිකල් වාදීව විප්ලවවාදීව මේ දේශනා කරන ධර්මයේ තුල අපි කොහොමද මේ දැනුම සාන්දෘෂ්ටික බව අස්පනා අපිට දැකිය හැකි බව කල් නොයවා දැකිය හැකි බව මේ වගේ දවස් දෙකක් තුනක් ඇතුළත අත්දකින්න. ඒකනේ අපිට අවශ්‍ය කරන්නේ නැත්තම් මේ විදිහට විචක්ෂණ බුද්ධිමත්ව කතා කරනකොට අහගෙන ඉඳී අහගෙන හිටියට මන්ට ලුණු ඇටයක් දිවේ කියලා රස විඳින්න වගේ මේ ධර්මචින්න සාන්දෘෂ්ටික ඇති බුද්ධි විඳ ගන්න බැරි නම් මේකත් තවත් ඉසකක්කමක් විතරයි. එනිසා මේ වැඩමුළුවේදී අපි කරන්න හදන්නේ මේ සරුවචන් වහන්සේ පෙන්වන්න හදන මේ අක්ඛේය සංඤ්ඤය ප්‍රකාශිත දැනුම හරීම මායා කරන මුසුප්පු කරන එහෙම නැත්නම් සම්මෝහයට පත් කරන ඇබ්බැහියක් කුඩු ගැහිල්ලක් සුරා දූර්ත්‍යක් ඉස්ටි දූර්ත්‍යක් අක්කු දූර්ත්‍යක් වගේ එකක් ඒ බව දැනගෙන අපි මේකෙන් ඔළුව උස්සන්නේ කොහොමද මේකේ ප්‍රතිෂ්ඨාවක් දැනටමත් අපි ලබලා තියෙන එක පිට නෑ කියන්න බෑ නමුත් ඒක ප්‍රතිෂ්ඨාව ගත එක වර්ධින්න ඉඩ තියෙනවා හරි දෙයට යන්න මෙහෙමයි කියලා අපි කොහොමද රැඩිකල් වාදියෝ ගමති ගිහිල්ලට පීනන්නේ ඒ සඳහා ਸਰුවචන් වහන්සේගේ ඒ ප්‍රායෝගික පැත්ත යෝජිනේ සලකලා කරන කතාවල් වලදී අපිට සුද්ධ වශයෙන් දැනගන්න බුද්ධාගම සහ බුද්ධ ධර්මයේ කියන දෙක ඉදිච්ච කේලිටික පොත් ඇරලා වගේ වෙන් කරලා දැනගන්න වෙනවා භාවනාවට යනකොට. ඒකෙදි සුද්ධ වශයෙන් ඒක වෙන් කරලා හරියට දැනගන්න විපස්සනා භාවනාවට යනකොට. විපස්සනා භාවනාවට යන්න අපි බුද්ධාගම කියන අපි සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදාය අපි හැදිච්ච වෙටි පතනම අපි ධන යන පන්සල අපේ සංඝයා කියන එක තියෙද්දී ඒකෙන් බුදුහමර දෙන්න හදන පණිවිඩය වශයෙන් අපි කොහොමද ධර්මයේ දැකගන්නේ සාන්දෘෂ්ටික වෙන්න ධර්මයේ දකින්න. අනේ මේ පැත්තෙන් බලනකොට බුද්ධ ජයන්තියෙන් පස්සේ ලංකාවේ මේකට උත්තරයක් තිබුණේ නැහැ. අපි මේ ධර්මද්වීපේ කිව්වට එහෙම නැත්නම් අපි තමයි ලෝකෙට බුද්ධ ආගම බුදුහමර එක රැකලා දුන්නේ කිව්වට බුද්ධ ජයන්තිය වෙනකොට ඊට අවුරුදු 10 ගානක නපුරු අන්ධකාර ඉතිහාසයක් හරහා අපිට බුද්ධ ආගමේ තියෙන පණනල බුද්ධ ආගමේ තිබිච්ච ඕජාව බුද්ධ ආගමේ තියෙන සම්බන්ධය නැති වෙලා ඒක නිකන් රාත්‍රියේ අන්ධකාරේ අතින් අතට පව කරන මස්ලට්ටියක් වගේ ගියා මිසක්ක මල් වට්ටිය මොනවද තියෙන්නේ කියලා දැකලා තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපිට පළවෙනි වශයෙන්ම පණිවිඩය හම්බුනේ බුරුමේ. බුද්ධ ජයන්තියේදී ලංකාවේ තිබුණු රජේ බුදුම රජයට ආරාධනා කරා මේ ඇවිල්ලා පොඩ්ඩක් අපේ මිනිසුන්ට භාවනා කියලා දෙන්න කියලා. ඒ භාවනා කියලා දීමේදී ඒ බුදුම රජයේ බුදුම ආචාර්යයන් වහන්සේලා ගත්ත විශේෂ සුවිශේෂී උන්චි උපමාන කීපයක් තියෙනවා. මෙන්න මේ ආගමක් වශයෙන් රැකගෙන ආපු දේ ධර්මයක් වශයෙන් සාන්දෘෂ්ටික කරන්ඩ අපි අපිට අපි පුංචි මට්ටමට රැක ගන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒ අතින් බලනකොට මේ සතිය කියන චෛතසිකය තමයි අප්‍රමාද කියන චෛතසිකය තමයි මෙන්න මේ දේට අපිට ධෛර්ය ලබා දෙන නැත්නම් ගඟදි ගිහිලට පීනන්න යනකොට අපිට යන්ත්‍රයක් වාගේ වේගයක් වශයෙන් අපිට උදව් දෙන්නේ. නමුත් මං හිතන්නේ මේ සතිය කියන වචනේ මේ දේශනාවට සම්බන්ධ කරාට අප්‍රමාද කියන මේ වචනේ මේ දේශනාවට සම්බන්ධ කරාට අපේ කට්ටියට හැඟීමක් එනවායි කියලා. මොකද අපිට බුද්ධ ආගම පිළිබඳව අපිට PhD එකක් තිබ්බා. එහෙම නැත්නම් බුද්ධ ආගමෙන්ද මහාචාර්ය කෙනෙක් වුණා සතිය දන්නේ නැහැ. අප්‍රමාද කියන එක දන්නේ නැහැ. අපි දන්නවා ගොඩාක් දේවල්. ඉතින් ඒ නිසා අපි නිකන් අර කොන්ත්‍රාත් එකට අපි කියනවා මේ අඳීට හරක් බලන කතාව තියෙනවා. හර අඳීට හරනත් බැදී ගෝපාලකේ හරක් බලනකොට බුදුරජාණන් සඳහන් කරගෙන ඌට බද්දලිය කියනවා මිසක් ඌට පස්කෝරසේ ලැබෙන්නේ නැහැ. උදීම හරක් ඉලිලිල තනකොළ කවල ආපහු ගෙනත් දෙනවා ඌට කණ්ඩ ටික දෙනවා ස්වාමියාගෙන් නමුත් ස්වාමියාට විතරයි පස්කෝරසේ ලැබෙන්නේ. අරක හරක් බලනවා විතරයි.
ඒ වගේ තමයි බුද්ධ ආගම රකින්න එක ගෝපාලකෙක් විතරයි. ඌට කවදාකවත් පසුගෝරසි ලැබෙන්නේ නැහැ. මොකද ඌ බත් බැලියෝ වගේ හරක්ට කෙලියට යනවා. කවලා ආපහු ගෙනත් දාන එක විතරයි කරන්නේ. පසුගෝරසි ලබන්න නම් මේ අප්‍රමාදී දැනගන්න ඕනේ, සතිය ගැන දැනගන්න. ඉතින් අර මූලික දේශනාදී පුළුවන්තරම් උත්සාහ කරනවා මේ ණයට මතක් කරලා දෙන්න සාන්දෘෂ්ටික ගතිය කාලික ගතියට වෙනස්ව අකාලික ගතිය සාන්දෘෂ්ටික ගතිය තේරුම් ගන්න නම් අඩු ගානේ මේ වගේ ශාලාවකට ඇවිල්ලා ඒ පුළුවන්තරම් පහසු කණ්ඩික සලසලා දීලා එක චිත්තක්ෂණයක් හරි මම දැන් මෙතන ඉන්නවා කියන එක මේ සතිය පිහිටවීමේ පළවෙනිම ලක්ෂණය. සාන්දෘෂ්ටික බව මේ මම මෙතන ඉන්නවා කියන එක අස්පනා පිට කල් නොයව දකින්න පුළුවන් දෙයක් බව මේ දවස් දෙක ඇතුළතම හරි කමක් නැහැ දැක් ගන්න පුළුවන් නම් මහා දීර්ඝ ගමනකට මංගල අවතරණය වෙනවා. එනිසා අර මූල ධර්ම දැනුම මත ඉඳගෙන උනන්දුවක් ඇති කරනවා, ධෛර්යයක් දෙනවා, කුසල ඡන්දයක් දෙනවා, කරපැලීමේ ආශාවක් දෙනවා. සාන්දෘෂ්ටික බව අස්පනා පිට සිටින දෙයක්. ඒක කිසිසේත්ම අසුවිරු ඥාණයට සම්බන්ධ නැහැ. ඒ කිසිසේත්ම සද්ධාවට සම්බන්ධත් නැහැ. ඒක කිසිසේත්ම කාගවත් දෙයක් ගන්නත් බෑ. කිසිසේත්ම කාටවත් දෙන්නත් බෑ. කිසිසේත්ම තෝ මේක කරපිය කිවට හරියන්නේ නැහැ. තුට මේක කරන්න බෑ කියලා කාටවත් ශාප කරාට වරදින්නෙත් නැහැ. අමුතුම ධර්මයක් තමයි මේ මම දැන් මෙතන කියන එක. නමුත් මම දැන් මෙතන කියාගන්න දෙන්නේ නැති වෙන්න අපිට තියෙන ප්‍රධානම බාධාව තමයි ගනුදෙනුසේ සිදුවෙන ස්ථාන පහක් තියෙනවා. වහේ ගනුදෙනු වල කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒ නිසා කොතනද ගනුදෙනු වෙන්නේ කියන්න බෑ. ආයතන පහම ඇරිලා තියෙන හින්දා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරනවා තැනකට වැඩි වෙලා මේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇහැකේ නායතන පොඩ්ඩක් වහන්න. මොකද ඒකෙන් තමයි ගොඩාක් ගනුදෙනු වෙන්නේ. ඒකෙන් ගනුදෙනු වෙනකොට අපිට පොත් තබා ගැනීමට කරගන්න බැරි තරම් ගනුදෙනු සිද්ධ වෙනවා. හොරු ඉන්නවා, නානා ප්‍රකාර කොමිෂන් ගහනවා, පගා ගහනවා, නානා කර ගනුදෙනු නිසා පොඩ්ඩකට ඇහැකේ නායතනේ වහපන්. ඡාල ගනුදෙනු වගේක් එතන නතර වෙනවා. ඊට පස්සේ කන තමයි ඇහැ ගියාට පස්සේ අපි හිත නන්නත්තර කරනදී ඒස ශබ්ද නැති තැනකට ඵලයක්. එමේ පරිේශන මට්ටමේ. ගන්ධ සුවඳ නැති වාතාවරණයකට ඵලයක්. කටෙන් වචනයක් කතා කරන්න එපා. දුවේට භාවනා යෙදුනාලයි කටට රසක් දෙන්න එපා. ජීවට රසක් දෙන්න එපා. සික් කය හොඳට මතක තියාගන්න. කය යම්ම චිත්තක්ෂණයක මොනම චේතනාවකින්වත් තොරව පවත්න්න පුළුවන් හිටියවකට කොටු කරපන්. අපි දන්නවනේ හිටගෙන ඉන්න ඉතකන ඉන්නේ පවත්තන්න එපාය. නැත්තම් හැටෙනවනේ. ඇවිදින එකේදී පවත්තන්න එපාය. මේ ඉඳගෙන ඉන්න ඉරියාව මිශ්‍රයේ තියෙන පිරමීඩේ හැඩේ තියෙන්නේ. චෛත්‍යයක හැඩේ තියෙන්නේ. හුඹහක හැඩේ තියෙන එක එහෙම තිබ්බහම මේ හිටිනවා පිදුරු කන්දක් වගේ. මොන්නොම ඇඟ තැම්පත් කරලා මොන්නම දෙයක්වත් හිතලා කරන්න එපා. ඇඟ නලවන්න, ඟ දඟලන්න ඒක කරන්න එපයි කියලා කියන්නේ මේ දණු කඳේ ගහලා හිර කරන්න හදනව නෙමෙයි. මේ වෙලාවේදී මේ සාන්දෘෂ්ටික දෙයක් දකින්න බෑ. සතිය පිහිටන්නේ නැහැ. අප්‍රමාදෙ නැහැ. ඒක නිසා බුදුන් සීපත් කරන, සීලේ සීපත් කරන, තමන් දීපු දාන සීල කටයුතු සීපත් කරගෙන මේ වගේ පහසුකම් තියෙන තැනකට ඇවිල්ලා අමුදරුවන් අමතක කරලා, වස්තු භෝග අමතක කරලා, තාන්න මාන දේරම අමතක කරලා මම දැන් මෙතන ඉන්නවා. ඕනේ නම් ඒක කියන්න පුළුවන්. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන් නම් සාන්දෘෂ්ටික බව පෙන්වලා දෙන්න පුළුවන්. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව කල් නොයවා ප්‍රතිඵල දෙන බව පෙන්වලා දෙන්න පුළුවන්. ඒක නිසා අපි උල්ලුවන්තරම් පහසුකම් දීලා අපිට සීළු කුමර කුමරී ශප්ප දෙන්න බෑ. උල්ලුවන්තරම් පහසුකම් දීලා කියනවා යෝගාවචරයට කය අම්මාකාරයකට සැහැල්ලුව සමබරව tempat කරන්න. මුරුදු ඇත් එක වහන්න. සද්ද නැති බව ලකෝ ජයග්‍රහණයක් කියලා හිතන. එන ශබ්ද මට ආමන්ත්‍රණය කරන්නේ නැහැ නේ ඕකුන්න පළච්චාවයි කියලා නිකන්. නාසයට අඳ සුවඳ තියෙන තැනක් තෝරගන්න එපා. කටට රස දැනෙන වෙලාවක් තෝරන්න එපා. කයට
චේතනාපූර්වක හොල්ලන්නේ නැතුව මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් නම් එයා මේ භව්‍යයි භාවනා කළ ප්‍රතිඵල ලබන්න භව්‍යයි පළවෙනි සමාජිකත්වයේ ලබන. නමුත් මූල ධර්මයේ කාරණාවක් දැනගන්න එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන උනාට ඒ චිත්තක්ෂණයෙන් මම දැන් මෙතන ඉන්නවා කියන කවබෝධ කරන්න බැහැ. ඊගාව චිත්තක්ෂණයක් කියලා අභිධර්මයේ එහෙම නැත්නම් අටුව ආවේ පසු කාලින් පිළිතුරු අඩු ගාන චිත්තක්ෂණ හතරක් එක දිගට මම දැන් මෙතන ඉන්නවා කියන එක දිගට ගියොත් පමණක් හතරවෙනි චිත්තක්ෂණ දැනගන්න පුළුවන් මම දැන් ඉන්නේ ඊයේ නෙවෙයි හෙට නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතමින් නෙවෙයි වෙන තැනක් ගැන හිතමින් නෙවෙයි මෙතනයි කියලා. එනිසා අපි ඉස්සල්ලාම කරන්නේ ගිනි කුරක් ගහලා එක පාරට පිළුඟක් පන්න ගන්නවා වගේ මම දැන් මෙතන කියලා දැනට හිත ගන්න. අරගෙන අපේ සම්පූර්ණ ප්‍රයත්නය තියෙන්නේ මේ ඇති කරගත්ත මේ චිත්තක්ෂණය චිත්තක්ෂණ හතරකට චිත්තක්ෂණ කියන එක මොකද්ද කියලා මගෙන් අහන්න එපා. අපි මේ ගන්න අඩුම කාල නිර්ණයක් කියලා. ආන්නේ මර්ගණි වල්ලා තමන් සියලු කරපු හැකියාව සියලු කුසල් සියලු සද්ධා සියලු වීරිය සියලු සතිය වල වර්ණ මේක චිත්තක්ෂණේ මේ ගත්ත කිලින් කරගත්ත හිත එහෙමම උළුආන්තරන් බොහොම යාපු වෙලා කරන්න තියෙන ඔක්කොම කරලා ඒ චිත්තක්ෂණ දිගට පාත් යම් දවසක අසුවිරු ඥාන ඇති යෝගාවචරේ ඉත්‍රි වේවා පුරුෂ වේවා මේ මම දැන් මෙතන ඉන්නවා ඒක දිකට මේ කිලින් කරගත්ත බයිසිකලයක් වැඩෙන්නේ නැතුව කිලින් කරගෙන බැලන්ස් කරගෙන යන්න වගේ මම දැන් මෙතන ඉන්නවා කියන කල්ලාන්න පුළුවන් කියලා විවේකීවයේ හිතපු චිත්තක්ෂණය ගැන කල්පනා කරලා බැලුවොත් ඒක කියන පුනරාවලෝකන නැත්තම් පච්චවෙකණේ කියලා ඒ චිත්තක්ෂණේ රාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ රාගෙට ඉන්න ඕනේ කම නැහැ ද්වේෂෙත් නැහැ මම මෙතන හිටියද නැද්ද කියලා මෝහෙත් නැහැ එස ජීවිතයේ ਸੰතාරේ පල්ල වෙනිවතාට ඔන්න ප්‍රධාන අකුසල් නැති රාග ద్వේෂ මෝහ කියන මුල් තුන නැති අලෝභ අදෝස අමෝසයිත මුල් ඇති මොකද මේක ප්‍රයත්නකින් නේ කරන්නේ සද්ධාවෙන් නේ කරන්නේ සීලෙන් නේ කරන්නේ නෑද අමතක කළා විල නේ කරන්නේ වස්තු භෝග අමතක කළා හිච්ඡාවෙන් නේ ගන්නෙ අන්න එදාට තේරෙනවා මේ සාන්දෘෂ්ටික වතේම මෙච්චර මේ කෙලෙස් තියෙන ලෝකේ කෙලෙස් නැති චිත්තක්ෂණයක් මේ කෙලස් බරිත පෘථග්ජනයට බුද්ධි විඳින්න පුළුවන් බුද්ධි විඳිනකොටම තේරෙනවා මම දැන් කෙලස් නැහැ කියලා මට දැන් කෙලස් නැහැ කියලා ඒ බුද්ධි විඳිනකොටම දැනගත යුතු අකාලික ගති කියලා කල් නොයවා තමන්ට තේරෙනවා මගේ හිත හැරිලා බැලුවට රාගෙ නැහැ පතුරු ගහලා විසිතුරු කරලා බැලුවට මේකේ ද්වේෂෙත් නැහැ මේකේ මෝහෙත් නැහැ ලොකු අවධියකින් ඒ නිසා මොහෙත් නැහැ. මෙන්න මේක කරන එක එක දක්ෂකමක්. මේ කරලා මේක කෙලස් වලින් තොර එකක් බව අසුවිරු ඥාන වලින් දැනගන්න එක තව එකක් එක මණිකක් අහුලා ගන්න ඊට පස්සේ මණික කපනවා. එහෙම නැත්නම් උසාවියක යුද්ධය ඉස්ස වෙනවා. ඒක ඒ යුද්ධය ස්වභාවික යුද්ධයක් බව මුළු උසාවියටම තේරෙනවා. ඒක මා විශ්කලාදුර්ගේ වෙන දෙයක්. ඒ වුණත් ගහපා දීමක් තමයි උසාවිල කෙරේ. යුද්ධ පිසින්දලන. පිසින්දලන යුද්ධ ස්වභාවික යුද්ධය බව මුළු උසාවියටම තේරෙනවා. මොන්නතරම් වටින. ආන්නේ වගේ තමයි චිත්තක්ෂණේ උපේනවා, ක්ෂණ සම්පත්‍තිය උපේනවා, සතිය උපේනවා, අප්‍රමාදී උපේනවා, උපේවිල ඒකෙම හිත හැකියතාක් පවත්න්න පුළුවන් නම් අපි මුළු සංසාරේ කරමු. අපේ හත්මුතු පරම්පරාව කරපු සියලු කුසල් වලට වැඩි. ඒ චිත්තක්ෂණේ වැඩි. ඒ චිත්තක්ෂණේ වැඩි. ඒ තරම්ම මේක ශක්විති රජ කෙනෙකුගේ මිනි කොඬුලේ තියෙන මිනි කොඬුලේ වාගේ. කිසිම අකුසලයක් නොකරන ඒ බව දන්න චිත්තක්ෂණය බව තේරුම් ගතට පස්සේ ඒ යෝගාවචරයට ජීවිතේ සකස් කරගන්න වෙනවා හෙටත් මේ වෙලාවට වාඩි වෙන්නේ නැත්නම් හැකියක වෙලාවට වාඩි වෙන්න වාඩි වෙලා මේ විදිහට ඇහ කන දිව නාසයෙන් කරදර වෙන්න දෙන්නේ නැතුව මේ චිත්තක්ෂණය උපේලා කෙලින් කරගත්ත බයිසිකලයක් පැටින්න නැතුව ගෙනියනා වගේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ගොඩාක් මේ කතාවට ඉස්සරහට යන්න තියෙනවා මම මේ අන්තං ගෙපල සකස් කරගත්ත විතරයි. අන්නේ මේ ඉන්නකොට තමයි මේ විවේක හිතට සමාරුන්ට නිකාම අනායාසයෙන් ගැන හුස්ම තේරෙනවා.
සමහරෙකුට අනායාසයෙන් කියන බිම්බි මෑකිලිම තේරෙනවා. සමහරෙකුට මොකක්වත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියලා දෙන ඔතුනම එකයි. බිම්බි මෑකිලිම වශයෙන් තේරුණත් ආනපාන වශයෙන් තේරුණත් ඉන්නවා කියන එක තේරුණත් ඒක අදහගෙන ඉන්න තාක්කල් ඒකේ කෙලෙස් නැහැ. බිම්බි මෑකිලිම හොයන්න යන්නත් එපා ආනපාන හොයන්නත් එපා. ඒගොල්ල ඒක ඒක ඔයගොල්ලෝ හොයාගෙන ඒවි. ආවට පස්සේ විතරක් අඳුරගන්න මීයන් තමයි මගේ කල්‍යාණ මිත්‍යා ගමනට මට ආපු සහචරයයි. ඒක නෑ කියලා අඬන්න එපා. මම දැන් මෙතන. මේ දෙටි පොඩ්ඩක් වෙනස් සක්මන් කරනවා. සක්මන්ට චේතනාපූර්වකයි අඟ දුවයි. ඇස් දෙක ඇරලයි තියෙන්නේ. ශබ්දත් ඇහෙනවා. හුලං වදිනවා. මේකත් කරද්දී මේ වම කියන කකුල පොළවේ වැටෙනකොට මට ශබ්ද වලට හිතයන් නැතුව රූප වලට හිතයන් නැතුව වේදනා කරදරයක් නැතුව මේ පොළව කීටෙන බව අත්දැක ගන්න පුළුවන්ද? ආනාපාන වගේ එක තැනක නෙවෙයි හිත තියෙන කර දකුණ තියෙනකොට දකුණ හිතේ ඉන්නවා. වම දකුණ වම දකුණ කියලා පොඩි දරුවෙක් යන්තම් නැගිටින වයසට ඇවිල්ලා වැටෙන්නේ නැතුව පියවර හතක් හතයි හතයි කියලා යන්න වගේ පියවර කීයක් මට නිවැරද්දේ සහතිකෙන් වම වශයෙන් වම දකුණ වශයෙන් දකුණ බලන්න පුළුවන් කිව්වොත් ඒකත් වර්තමාන හිත පැවැත්මක් තමයි. ඊට පස්සේ දවස පුරාවට තමන් ගත කරන වෙලාවේ තමන් තනියම විවේකීව වැඩ කරන වෙලාවේදී ඒ කරන වැඩේ මුළු හදින්ම කරනවා නම් පූර්ණ එළඹ සිටීමෙන් කරනවා නම් ජීවිත කරපු ලොකුම පින්කම වශයෙන් කරනවා නම් ඒකට ලකුණු තුනක් තියෙනවා. ඒ ක්‍රියාව නැවතිල්ලේ කරනකොට තමන්ට ඒකේ තියෙන හුදකලාව තේරෙනවා. ඒ කරන ක්‍රියාවේදී තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න පුදුම විදියට හිත වර්තමානට එනවා. අපි ඡටපට වැඩ කරන්නේ සතිය නැති වෙලා. තව කෙනෙක් දඟලනවා කලකවලම්බක් කියලා හොඳට දැනගන්න එයාට සතිය නැති නිසා කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිත් උත්තර තමයි හිතියේ. හැබැයි කොයි වෙලාවකරි තමන්ට තේරෙනවා නම් තමන් වුණත් කමන්නේ ඡටපට වැඩ කරනට ඇයි මෙච්චරම කලබල? ඇයි මෙච්චර සද්ද කරන්නේ කියලා පිට වෙන සද්ද අහුම්කම් දෙනකොට ඉබේම ඉව සංසිඳනවා. ඒ වගේ මේ වගේ තනීම කරන වැඩ අදිෂ්ඨාන කරලා කරන්න මම මේ වැඩෙත් කරන ගමන් සතිමත් වෙන්න ඕන. දොරක් අරිනකොට දොරක් අහනකොට, දත්ම දිනකොට මෝන හොදනකොට, වැසිකිලි කරනකොට, කැසිකිලි කරනකොට බුදුජානන්සේ එකක් නෑර මෙව වචනේ සඳහන් කරලා තියෙන සතිපට්ඨානෙ ගච්ඡන්තෝ ආගච්ඡාමි චිපජානාති නිසින්නෝ ආනිසින්නෝති පජානාති එම් අත දිගානකොට අත නමනකොට ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට මගේ නිශ්චලව තමන් වශයෙන් තමන් වැඩ කරන වෙලාවදී ගත්තොත් මේ සතිය එලඹසිටි ගතිය තමන්ට තේරෙයි දිනදා වැඩවලත් පරියන්කයක් නොවුනට භාවනා ශාලාවේ නොවුනට කට්ටිය ඔක්කොම සුදු වෙනදක නැති වුණාට තමන්ට හැකියතාක් මේ එලඹසිටි සිය ගන්න මෙන්න මේකට බුදුහාමුදුරෝ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. අස්පනා අපිට දකින්න පුළුවන්. අකාලිකෝ තමයි තියෙනවා මගේ හිත දැන් gedara ඇවිල්ලා. මගේ හිත දැන් උලන් වදින්න නැත්නකපත් වෙන පහන් දැල්ල වගේ කෙලින් වෙලා හිටියා. ආන්න ඕක තමයි අපි මේ බැසගන්න ධර්මයෙන් ආගම වෙන් කරන වෙලාව. ආගම විසි කරන්නේ නැහැ. ඒක තිබිච්චාවේ gedara ගිල්ල ගන්න තිබිච්චාවේ. ආගමෙන් ධර්ම වෙන් කර ගන්න වෙලාව මේක පුරුදු කරගත්තට පස්සේ දක්ෂේ කියාවි මේක ගොක් වටින දෙයක් කොමාරි පුරුදු කරන නම් මොන්නම තාලිකව කාටවත් දෙන්න බෑ යාම බනහල යාට මිහිතල යාම කරලා වැරදිලා පුරුදු කෙරුවොත් විතරක් කරත හැකියි ඒක තමයි ළඟම වාඩි වෙලා ඉන්න එක රහත් වෙලා හිටියත් මුළු දවසම සතියෙන් ගත කරත් හොරකම් කරන්නත් බෑ යාට මෙයාට දෙන්නත් බෑ මෙයා ගියාට ගන්නත් බෑ මිනිසා සතිය කියන එක මම මේ දේශනාව හමාරක වෙයි මතක් කරන්නේ කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තිය නැහැ. ඔය අනික කවුරු කියන්නේ සත්බලදාරි දෙවියන් වහන්සේ අනුකම්පාවෙන් හෝ ද්වේෂයෙන් සත්‍ය ඇති කරණක් බෑ නැති කරණක් බෑ. කවදා හරි මතක තියානින්ද ඒ සත්‍ය ඇති කරගත්තොත් එකක් සහතිකයි. ඊ මොකද්ද? එහෙමස නිවන් දකල මිසක කවදාකවත් මේ සත්‍ය අතාරින්නේ අනිත් ඕන එකක් ඇවිල්ලා යන්න ඉඩ තියෙනවා. නමුත් මේ සතිය කේගිටියක් පුතු ඇරලා ගත්තා වගේ සුද්ධ කරලා ගත්තොත්, පැහැදිලි කරගත්තොත් ඒ මනුස්සයා කාන්තේම
එnde ඕපනයික ගතියෙන් ගැඹුරු සත්‍යයකට සුපතිච්ඡ සත්‍යයකට වේපුල්ල සත්‍යයකට ගිහිල්ලා සතිපට්ඨානේ කෙලවර තමයි සත්‍ය ස්වෝති පාක්ෂික ධර්ම වල කෙලවර තමයි මාර්ගඵල නැතන් නිවන කියලා කියන්නේ. එනිසා අන්නේ වැනි දීර්ඝ ගමනකට අවශ්‍ය කරන මේ මූලික පියවර තබා ගැනීමට නැත්නම් ඒක පිළිබඳව මඟ දැක්වීමක් වශයෙන් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනා වේ. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.